මොකද හිතන්නේ ජනතාව ඡන්දය ඕනි කියනවාද එපා කියනවාද ජනතාවට ඡන්දයක් ඕන ඕකේ අනිත් පැත්ත වුණොත් යම් මෙහෙකින් අනිත් පැත්ත වෙනවා නම් අපි කවුරුත් මේ රටේ ජීවත් වෙයිද ඔබ කියන්නේ වෙන්නම් බෑ කියලා වෙන්නම් බෑ එළබෙන මාර්තු මාසයේ 9 වෙනිදා රනිල් වික්‍රමසිංහට මේ ආණ්ඩුවට ජනවරමක් නැති බව මේ රටේ ජනතාව පෙන්වනවා මම කියන්නේ ගමේ ඡන්ද කැම්පේන් වලට නෙමෙයි ගමේ මලගෙදරකට යන්නේ මේ අමතුරු මන්ත්‍රී ඉතින් මලගෙදරකට යන්න බැරි තත්ත්වයක් ඇති වෙලා තමයි ඡන්දෙකට යන්න පුළුවන් මම අහන්නේ අර මේ පරණ ගෙදරින් තියලාපු දේවල් මොනවද තියලාපු කොටස් තමයි අපිට වැදගත් නෑ අත්තරින්න කිසිවක් නෑ තව අවුරුදු කීපයක් යනකොට සීනුව ලකුණත් ජවිපේ කියන පක්ෂයත් මලගමට යන තත්ත්වයක් ඇයිද ඇයි මාලිමාවට ඡන්දෙ දෙන්නේ ඇයි නොදෙන්නේ හැම දේශපාලන පක්ෂෙමක ප්‍රතිපත්ති ප්‍රකාශනවලම ඔබ කීපෝයේ කරුණු හය තියෙනවා අඩු වැඩි වශයෙන් තියෙනවා ඉතින් ඔක්කොම එකයිනේ නෑ භාවිතා විදි වෙනස් බලය ලැබුණොත් ඔයිට වෙනස් විදිහක් ගන්නවා කියලා කොහොමද විශ්වාසද පරීක්ෂාව ඔබට දූචිතෙන් දනවා දීපු වුණාමක් තියෙනනේ ඒ වුණාට වඩා විදි වුණාක් මට ඔබට මෙරටේ නාස්ති නැත කරන්න උන්නේ ඔබට දිරි වුණාට වඩා විදි වුණාක් මට සමගි ව්‍යාපාරේ අපි කිසියක් සුපර්මෑන් ලානේ මොකක් තක්සේ ඔබට ලංකාවේ සුවිශේෂිතම මැතිවරණ ප්‍රතිඵල විග්‍රහ කරන්න ලැබෙනවා නවින්ද රාත්‍රි සියලු දෙනා කලබල වෙලයි දේශපාලන ස්තරයන් කීපයක් ඇවිල්ලා ඒ ස්තරයන් කීපේ සියල්ලම කලබලයට පත් වෙති ප්‍රතිවර්ණ ව්‍යාපාරයක් මේ වින්දිවි වෙන දේශපාලන පක්ෂ වලින් පිරිස් ඇවිල්ලා ඔබත් එක්ක එකතු වෙන්න හදනවා අවස්ථාව තියෙනවා දේශපාලන ව්‍යාපාර වලට අවස්ථාවක් නෑ මේක වෙනසක් කරන්න නියන්ත ඒ වෙනසක සූදානම් වෙන කණ්ඩායම් ඉන්න ඕන අපි කන දෙන කරන්නේ ඇස් එකතු කරන්නේ ඇස් එහෙමයි ඉන්නවද බලමු කලබල වෙන්න ඕනේ නෑ නායකත්වයේ අතහරින්න දිනයක් ගැනත් හිතලා තිනවා අදහසක් තියෙනවා මම මෙතන ඒක තාම මම ප්‍රසිද්ධියවත් කියලා නෑ මම ඔහු හම්බෙන්නේ 2010 දී පැරිස් වලදී ඒ කියන්නේ 2000 ලංකාව ඇතුළේදී ඔහු හම්බෙලා නෑ ලංකාවදී ඇතුළේ මට මොනවද කියලා නෑ ඒදී තමයි ඔහු පාරේදී මොන ගේන්නේ ඉස්සලා අපි 5-6 දිනක් එකතුලා ඉතින් අපි හිතනවා අපි තමයි පක්ෂය කියලා මේ තුනේ කමිටු හදනවා දෙකේ කමිටු හදනවා බලමු එළියේ තව පක්ෂයක් තියෙනවා අපි දන්නේ නෑ මම ගනුදෙනු තියන්නේ මේ කණ්ඩායම් කොතනකවත් සගෙස් වෙන්නේ මොකද ඒ වෙලාවේ මේ සම්බන්ධකම් කොතනක හරි සතුරා ඇති තිබ්බොත් ඒක විනාශයට මඟ පාදක එක 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 නූලෙන් එක එක අය ගැට ගහගෙන හිටියා. සුර කිව්වා අරයා මෙතෙන්ට ඒ බස් ස්ටෑන්ඩ් එක දිවෙන පත්‍රය අරගෙන රතු පෑනක් සාක්කු දාගෙන අන්න එයා ගිහින් හම්බ වෙන්න කියලා. ෆැක්ස් හරහා ෆෝන් හරහා තමයි පක්ෂෙ මෙහෙව්වේ. අපි තමුත් එකම හන්දි රැස්වීමක් තිබුණා. කන් ගියා ඒ රැස්වීම. තේතෙන් තම මරෝන් සොදරයා. එකම සහ දැකලා තියෙන අවසන් අවස්ථාව. එයාරම මරෝන් සොදරයා මොන දෙයක්ද? Ten questions. අයිබෝවන් 10 questions වලට හරහන දේශපාලන බිම උණුසුම් දේශපාලනේ බිම උණුසුම් වෙන්න හේතුව තමයි පුංචි ඡන්දය නාම යෝජනා බාර අරගෙන තියෙන්නේ පුංචි ඡන්දයට සියලු දේශපාලන පක්ෂ සූදානම් වෙනවා සහ ටයක් අවිනිශ්චිත බවකුත් පේනවා කොහොම වුණත් මැතිවරණය සම්බන්ධයෙන් මේ වන විට දේශපාලන පක්ෂ තම තම ක්‍රියාමාර්ග ගනිමින් සිටින්නේ ප්‍රචාරණ යාන්ත්‍රණයේ නිර්ත වෙමින් ඉන්නේ. ඒ නිසා දේශපාලන බිම උණුසුම් මේ දේශපාලන බිම උණුසුම් කළ එක් පක්ෂයක් තමයි ජාතික ජන බලවේගය. ජාතික ජන බලවේගය එහෙම නැත්නම් ඒ පක්ෂයත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න ජනතා විමුක්ති පෙරමුණේ නායක අන්ත කුමාර දිසානායක මහත්මයා සොයාගෙන අපි පත්‍ර මුල්ල පක්ෂ කාර්යාලයට ආවා. අයිබුවන්. අයිබුවන්. ඡන්දය උණුසුම්ද නැද්ද මම කියපු දේ හරිද වැරදිද? ඡන්දේ උණුසුම්. ඒ මොකද ලංකා දේශපාලනයේ ලංකා රටේ ප්‍රධානම හැරවුම් ලක්ෂ බවට පත් වෙන මේ ඡන්දය ගැන මම හිතන්නේ ජනතාවගේ විශාල උනන්දුවක් තිබෙනවා උණුසුමක් තිබෙනවා මොකද හිතන්නේ ජනතාව ඡන්දය ඕනි කියනවාද එපා කියනවාද මොකද ඔබ ගමට යනවා මේ දවස්වල ජනතාවට ඡන්දයක් ඕන ඒ කියන්නේ පෞගේ කාලේ මතක ඇති ජනතාව විශාල ලෙස පාරට බැහැලා තිබුණු පාලනය පළවැහැරිය ජනාධිපතිවරයා පළවැහැරිය අගමැතිවරයා පළවැහැරිය ඒ ආණ්ඩුව පළවැහැරිය හැබැයි ඒ අරගලයේදී ජනතාව අපේක්ෂා කරපු ප්‍රතිඵලය අවසන් වශයෙන් ලැබිලා නැහැ ඒ නිසා ජනතාව දැන් කල්පනා කරනවා පාරට බැහැලා ලබා ගන්න ලද ජයග්‍රහණය ඉතාමත් ස්ථාවර ජයග්‍රහණයක් බවට පත් කරන්න නම් මැතිවරණයක් කරන්න අවපාලනයක් උඩනගා ගත යුතුයි කියලා ඒ නිසා ජනතාවගේ කැකෑරෙන වේදනාව ජනතාවගේ කැකෑරෙන දුක ප්‍රකාශයට පත් කරන ඡන්දයක් අවශ්‍ය බව තමයි ජනතාවගේ තිබුණ ප්‍රධාන මතය. හැබැයි නායකතුමා දැන් මේ ඡන්දය තිබ්බයි කියලා ජනතාව පාලනය කරන ඒ කියන්නේ පාර්ලිමේන්තුව වෙනස් වෙන්නේ නැහැ. ජනාධිපතිවරයා වෙනස් වෙන්නේ නැහැ. වෙනස් වෙන්නේ ප්‍රාදේශීය සභා, නගර සභා, මහනගර සභා. ඒකෙන් පුළුවන් වේද අර ඔබ කියපු පාරට බහැල කරපු ඉල්ලීම දිනා ගන්න පුළුවන් කමක් තියෙනවද? විශේෂයෙන්ම අපි වඩාත් කැමති ජාතික මැතිවරණයකට. ඒ ජනාධිපතිවරණයක් හෝ මහමැතිවරණයක් වෙනවා නම් අපි වඩාත් කැමති. නමුත් මහමැතිවරණයක් ලබා ගැනීම සඳහා මේ වෙලාවේ තිබෙන එකම අවස්ථා දෙකයි තිබෙන්නේ. එක්කෝ පාර්ලිමේන්තුවේ යෝජනාව සම්මත වෙන්න ඕන. එක්කෝ ජනාධිපතිවරයා මාර්තු මාසෙන් පස්සේ පාර්ලිමේන්තුවේ විසුවාරින්න ඕන.
මේ පාර්ලිමේන්තුවේ පාර්ලිමේන්තු විසිරුවාරණය කළ යෝජනාවක් කිසිසේත්ම සම්මත වෙන්නේ නැහැ. සහමේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ 134 ඡන්ද ලබා ගත්තී. පාර්ලිමේන්තු විසිරුවාරින්නේ නැහැ කියන සාධකයේ මත. ජනාධිපතිවරණ තේමයි. ඒ නිසා ජනතාව අපේක්ෂා කරාට මේ ආණ්ඩුව මාරු කිරීම සඳහා ජාතික මතිවරණයක් මේ පාලකයන් විසින් ජාතික මතිවරණයක් ලබා දෙන්නේ නැහැ. එහෙමනම් තව අපිට වෙන පාරක් තිබෙනවා. මේ පළාත් පාලන මැතිවරණයේදී මේ ජනාධිපතිවරයාටත් මේ ආණ්ඩුවටත් ජනවරමක් නැති සහතික ලැබෙන්න ඕන. දැන් අපි දේශපාලනික වශයෙන් කියන මේ රනිල් වික්‍රමසිංහ ජනවරමක් නැහැ කියලා. මේ ආණ්ඩුවට ජනවරමක් නැහැ කියලා. නමුත් ඒකට අපිට ලිඛිත සාක්ෂියක් නැහැ. ලිඛිත කඩදාසියක් නැහැ. ඉතින් මාර්තු මාසේ 9 වෙනිදා මැතිවරණ ප්‍රතිඵලයෙන් එවැනි සාක්ෂියක් ලැබෙනවා. සහතික වශයෙන් ලැබෙනවා. මේ ජනාධිපතිවරයාට ජනවරමක් නැති බවත් මේ ආණ්ඩුවට ජනවරමක් නැති බවත් ලිඛිතව ලැබෙනවා මැතිවරණ ප්‍රතිඵලයෙන්. අන්න ඊට පසු මොවුන්ට පාර්ලිමේන්තුව හෝ රට හෝ පාලනය කිරීම යුක්ති සහගත අයිතියක් නැහැ. ඉන් අනතුරුව අනිවාර්යයෙන්ම ඉතා කෙටි කාලයකට පාර්ලිමේන්තු මහමැතිවරණයක් එනවා. එනිසා ජාතික මැතිවරණයක් ලබා ගැනීමේ උපාය මාර්ගය තියෙන්නේ පළාත් පාලන මැතිවරණේ හරහා. දැන් ඕකේ අනිත් පැත්ත වුණොත් යම් මෙහෙකින් ඔබ මෙතෙක් කල් කියපු දේවල් බොරු වෙනවා. අනිත් පැත්ත වෙනවා නම් අපි කවුරුත් මේ රටේ ජීවත් විය යුතුනේ. ඔබ කියන්නේ වෙන්නම් බෑ කියලා? වෙන්නම් බෑ. වෙන්න බෑ කියන්නේ මොකද්ද? එක්සත් ජාතික පක්ෂ පක්ෂයක් හැටියට නාම යෝජනා දීලා තියෙන ස්ථාන කීයකද? මම හිතන්නේ තව කුඩා ප්‍රමාණයක්. පොහොට්ටුව ගත්තොත් නේද? නාම යෝජනා ලබා දීලා තිබුණත් ඕන්න තිබෙන විරෝධය අති විශාලයි. ඒ නිසා එළබෙන මාර්තු මාසේ 9 වෙනිදා රනිල් වික්‍රමසිංහටත් මේ ආණ්ඩුවට ජනවරමක් නැති බව මේ රටේ ජනතාව පෙන්නුම් කරනවා. ඒ මම හිතනවා. ලංකාවේ ආණ්ඩුවක් ඔබවින් ඔබවමින් මැතිවරණයට පැමිණලා අඩුම ඡන්ද ප්‍රතිශත ලබා ගන්න මැතිවරණ බවට පත් වෙන මේ මැතිවරණ. මම ඔබෙන් එහෙම හැවේ දැන් මේ පොහොට්ටුවේ දැන් මන්ත්‍රීවරු කියන අය නාගරික පරිසරයත් එක්ක ජීවත් වෙන ඇතැම් අය පාරට බහැලා ආණ්ඩුවට විරුද්ධව සටන් කළාට ගම්වලට ගියාට පස්සේ එහෙම ප්‍රශ්නයක් නැහැ ගමේ මිනිස්සු බොහොම හොඳට ජීවත් වෙනවා ගමේ ඡන්දේ තාම අපිට තියෙන්නේ කියලා කියනවා. ඒකේගොල්ලෝ විසින් කිවි යුතු දෙයක් මිසක් යථාර්ථය නෙවෙයි. මම කියන්නේ ගමේ ඡන්ද කැම්පේන් වලට නෙවෙයි. ගමේ මලගෙදරකට යන්නේ මේ අමතුරු මන්ත්‍රීවරු. ඔහුගේ මුළු දේශපාලනම ගැටගැලලා තිබුණේ මලගෙදර මගුල් ගෙදරත් එක්ක. හැබැයි අඩුමතරමේ දැන් මේ මන්ත්‍රීවරුන්ට ආණ්ඩු නියෝජනය කළ ඇමතිවරුන්ට මලගෙදරකටවත් යන්න බැරි තත්ත්වයක් ඇති තිබෙනවා. ඉතින් මලගෙදරකට යන්න බැරි තත්ත්වයක් ඇති වෙලා තමයි ඡන්දෙකට යන්න පුළුවන්. එනිසා මම හිතන්නේ ආණ්ඩු තමන්ගේ සිත සනසා ගැනීම සඳහා කරන ප්‍රකාශ විතරයි. ඒකේ තවත් වැදගත් සාධකයක් තිබෙනවා. මේ தත්ත්වෙ පෙන්නුම් කරන්න. ඔබ හිතන්න මේ රටේ එක කාලයක් අවුරුද්දෙන් අවුරුද්ද ඇතුළ ඡන්ද දෙක තුන තිබුණා. ඒ රාජපක්ෂලාගේ බඹරා වැල්ලෙත් කරගෙන කාලේ. දැන් මොකද වෙලා තියෙන්නේ? මේ පළාත් පාලන මැතිවරණ ගිය අවුරුද්දේ මාර්තු මාසයේ තියන තිබුණ මැතිවරණ. අවුරුද්දකින් කල් දාලා. ඒගොල්ලන්ට ඒ තරම් වාසගත தත්ත්වයක් තිබෙනවා නම් ඔවුන් ඉක්මනින්ම මැතිවරණ පවත්වලා ඔවුන්ට විරෝධීව තිබෙන සමාජ මතය බිඳින්න ඕන. නමුත් ඔවුන් සියලු සලසුම් හදන්නේ මොකක් මතද? ඡන්දෙ නොපවත්වයි. ඒකෙන් පෙන්නුම් කරන්නේ ආණ්ඩුවට මාමාන කලින් කියපු පරිදිම ලංකාවේ ආණ්ඩුවක් නියෝජනය කරමින් මැතිවරණ ඉදිරි ලබා ගන්න ඉතාමත් අවම ඡන්ද ප්‍රතිශතය ලැබෙන්නේ මේ ආණ්ඩුවට. පැහැදිලිය. අපි ටිකක් අර ආගිය තොරතුරු වෙනකොට ඡන්දෙ ගැන කතා කළා. ඔව්. ප්‍රශ්න 10ට යමුද? ඔව්. හොඳයි. 1 සීනුවේ මාලිමාවේ වෙනසක් තියෙනවද නැද්ද? ඔව් විශේෂයෙන්ම අපි ජනතා විමුක්ති පෙරමුණ ලෙස තමයි දීර්ඝ කාලයක් අපි දේශපාලනය කරේ. ඒතොර ජනතා විමුක්ති පෙරමුණට සමහර අය එකතු කර ගැනීමේදී පක්ෂයටත් යම් බාධාවක් තිබෙනවා. මොකද අපි උඩවිහුවයන්ට මධ්‍යම කාර සභාව දේශපාලන මණ්ඩලය දක්වා යන ගමන අතිශය දුෂ්කර ගමනක්. ටිකක් ඔරොත්තු දෙන යම් කැපකිරීමක් කරන ගමන. එහෙම ගමනකට පොදු සමාජයේ මේ දේශපාලන ගැන වන්දු දක්වන බොහෝ අයට එහෙම ගමනකට සූදානම් නැහැ. ඒතොර ඒ අයටත් අවස්ථාවක් නිර්මාණය වෙන්න ඕන. ඉතින් සමහර අය අපේ පක්ෂයට දුරයි. සමහර අයට පක්ෂය දුරයි. ඒ නිසා අපි කල්පනා කරා පොදු මධ්‍යස්ථානයක් ගොඩනගන්න ඕන කියලා. මොකද අපි හිතුවොත් මේ රට වෙනස් කිරීම සඳහා උවමනාව තිබෙන්නේ ජයිපේයට විතරයි කියලා. වංචා දූෂණේ නොවේදින්නේ ජයිපේයයි විතරයි කියලා.
मे रट जनता पील अवंक बेदी मत जयपेट वितरा के लिए इक बोरव अपटे एलिए विशाल कवयकिन और मेरा एत्र मादरी मेरा पुरुष एत्र मादरी मेरा विनस्क्रीम सद एम तीन विशाल तीरसिन अन्े शिल दिनाटेक पुल मध्यस्थान तम अभी जाति जन बल वेगी पुडनगर जाति जन बल वेगी अभी वेडबल कार्यांगति जनता मुक्ति विशाल कार्य बार किटुकर्ण अब मे जाति जन बल वेगी अणु अपेरट मे पति तिबन व्यसने मुदवाग नियम सदा गुडनगा तिबिन महाजन व्यापार मे कुछ देशपालन व्यापार इकन मे रट पत्ला तत्व खुद पक्षिकट खुद नायकुट खुद आंडर गुड़ बेह अटकट वेहकेशलूम पन्नी विनाश अट सिद्धि मेरा गुडन गण पुद महाजन व्यापार जाति जन बल वेगी गुडन जावीपिंग अतहरी प्रतिपत्ति मनोदित विशेष अपिटत्बुन आर्थिक पीलिबंद यम दिबुन एकत्व खंडायम आर्थिक पीलिबंद यम दिबुन अभी ये पीलिबंद यम पुदूस्तावर इन पुदार यापत्न अयापत्न यापत्न अभी पिस्तावर अंगी समार विनस्कम तिबुन आर्थिक पीलिबंद समहार सिद्धवन साकल विनस्कम तिबुन अभी अत पुलवंक तिबुन यम विनस्कमें अत्र प्रधान ममेदी अलुदेद प्रतिपत्ति राम विशाल प्रमाण अरगने विशाल प्रमाण अतर किसी मेराटे वंचा दूसरे टेरी सटन तिबिनो इक अतर मेकिदरण मेराटे जनता असीमित सादरीक मेराट विनस्क्रीम सदना तिबिनो एकापी अतरने एक अरगने मेराट गुडन आर्थिक दिबिनो एकापी अतरने अरगने इन पिरीस ये पीलबंद अवबोधे कि ये पीलबंध संवादे कि यहापात किसी वक्त अपी अतर लेने जायपेट उब की हुआ एने एक लेसी नैक अरे पल्ले मेन पै उड़ी हेमो हे भाई जाति के जन बल वेगेट हेमने जाति के जन बल वेगी विश्वास विविध आय माए कई क्यू मे सी अल दाने अपी सी अल करना सूपर मैन लिवे अभी देशपालन व्यापार अभी देशपालन क्रियाकार दीर्घकाली विविध समाज संविधान वेडकर गुरु समित व्यापार वेडकर विश्वविद्यालाचरण व्यापार वेडकर मेरट मेरट यापत् नीति पद्धति अधिकरण पद्धति अरगल कर विशाल समाज खंडा मिन्न गोव्यंगेतु गोवि सटंग नायक दीप गोवि नायक डीवर सटंग नायक दीप नायक गुरु समित व्यापार नायक माध्यमी कलाशेस्त्रे सांस्कृतिक शेस्त्रे यम यापत्तर वेडकर पोए विशाल समाज कवे उन्होंने दीर्घ काले अपे वे देशपालन क्रियाधामिक नौन ओंगे शेस्त्र दीर्घकाल गोवि नायक तमंगे शेस्त्र व्यापार काले कड़कलती सांस्कृतिक कला शेस्त्र नियोजन खंडाय एगुला शेस्त्र दीर्घकार प्रगतिशील कार्य बेडकर इन सह ए खंडाय तम एक जाति जन बल गुड़ इन सह अपे ओन गिरी විශ්වාස කගෙම ඕන් අපි කරේ විශ්වාස කෙනෙක්ට කියන්න පුළුවන් ජයපේ වැරදි ප්‍රතිපත්තියක ගිහිලා තින්නේ කියලා දීර්ඝ කාලයක් නෑ මේක අලුත් දෙයක් නෙවෙයි ඒ කියන්නේ අපි හැමදාමත් රෝණ විජේ සෝදර ඉන්න කාලේ ඉඳන්ම අපි තිබුණු මතයක් තමයි සායක ලෝකේ තමයි ඒ කියන්නේ මාක්ස්වාදී පැත්තෙන් ගත්තොත් තියෙන ප්‍රධානම එකක් තමයි පක්ෂ ගුණනගන ඒක තමයි අපි ඒ පක්ෂ වට විශාල පුළුල් බහුජන ව්‍යාපාරයක් හදන एरिसा अन्य बहुजन व्यापारी गुड नगीम न्यायिकवा देशपालनिकवा निवेरदी अभी वेडेकलती जनता विमुक्ति पेरमुनिकिन पक्षयक्तिबिन इवगीम एवट प्रबल महाजन व्यापार बहुजन व्यापार गुड नगलतिन एक न्यायिकवा थारी प्रतिपत्ति मिले सत्तारी हेबे ओबट मतकद अभी मे साकच्चाव अभी पुलुल बहुजन व्यापार कदनकिन वचने और दहाय पहलोतिस अभी किन कथाव पुलुल बहुजन व्यापार कपि गुडनगण के दीर्घ काल सप कीन दीर्घ काल सप उत्साहक्रमित एबे सार्थ बिले इन समय किसी से पीली बनी मको किसी से पेरण दी विनस्क्री मक नी पक्ष गुडनगण तीन अरमुन तमाय महा पुलुल महाजन व्यापार कि तोरव मेवड़ी कर बे एक यथार्थ बोर्ड पत्कर मलगमटन तत्व नहीं
පක්ෂර පක්ෂ සංවිධානය අන්තරයක් තියෙනවා පක්ෂීමේ සංස්කෘතියක් තියෙනවා ඒ කියන්නේ පක්ෂය තාම දුවනවාද සමාජිකව බැඳෙනවා අර වගේම පල්ලෙහා ඉඳන් උඩට එනවා ඒක යනවා අපේ මධ්‍යම කර සභාව පුළුල් වෙනවා අපේ දේශපාලන මනස පුළුල් වෙනවා අපේ දිස්ත්‍රික් කොමිටු පුළුල් වෙනවා අනුත් දිස්ත්‍රික් නායක හඳුන්වා දෙනවා ඒ ක්‍රියාවලිය පුළුල් සිටින 2 දැන් මේ ජනතාව ඇයි මාලිමාවට ඡන්දය දෙන්න ඕනේ ඇයි නොදෙන්නේ අපි හැර වෙන කෙනෙකුට ඡන්දය දෙන්න හේතු මොනවද එනිසා අද ජනතාවට තමන් පීඩන තමන් පෙළෙන මේ තත්ත්වය අනුව තෝරාගත හැකි එකම දේශපාලන ව්‍යාපාරේ මාලිමාව එයිම මෙහෙම කියන්නේ දීර්ඝ කාලයක් මේ රට පාලනය කරපු පාලක කණ්ඩායම් අපේ රටේ ආර්ථික විනාශයට ගෙන යන බව පෙන්වුම් කරා ණය අර්බුදයක් ඇති වෙන බව අපි දශක දෙකකට කලින් කිව්වා අපේ රට මේ යන ගමන ණය උගුලක අපි හිරවෙනවා කියලා හැබැයි ජනතාව ඒකේ ඒ විදියටම ඒත්තු ගත්තේ නැහැ හැබැයි රටක් ජනතාවක් ඒ අර්බුදයට මුහුණ දීලා තමන්ගේ ජීවිතයට ඒක බලපෑම් කරනකොට අද පිළිගන්නෝ ඒ කතාව හරි කියලා අපි දීර්ඝ කාලයක් මේ රටේ ජනතාවට කිව්වා අපේ රටේ මහජනක දීපල කෝටි ප්‍රකෝටි ගණන් හොරකම් කරන දේශපාලනයක් තිබෙනවා හැබැයි ඒ වෙලාවට අපිට කිව්වා නේද විවිධ අපහාස කරා හැබැයි අපි දා ශක්තිමත්ව කිව්වා අද ගෝල් ෆේස් පිටියේ තිබුණ එක බැනර එක ප්‍රධාන සටන් පාඨය මොකක්ද වංචනිකන දනුවන් දිනු වංචන වංචා කරන දීපල පවරගනු සහ එයාපෝට් ගිල වැටළුවේ මොකක්ද දූෂ්‍යෙන්ද පැනලා යන දෙන්න එපා කියලා ඒ නිසා අපි ගොඩනගලද දේශපාලන සටන් පාඨයට විශාල වළංගුතාවයක් ඉන්නද අපේ රට ගොඩනැගීම සඳහා වූ නව ආර්ථික වැඩපිළිවෙළ පිළිබඳ අපි සාකච්ඡා කරමින් තිබුණා ඒක යථාර්ථය බවට පත් වෙලා තිබෙනවා ඒ නිසා අද වෙලා තියෙන දේ තමයි අනිත් සියලුම දේශපාලන කඳුළු ඒවා තවදුරටත් අර අපිට නාම මාත්‍රික ලෙස වෙන්වීම පිරුණට හරයෙන් එකයි හරයෙන් එකම කඳුර ඒ කඳුර අපේ රටේ විනාශයට පත් කරලා තිබෙනවා ඉත රටේ ජනතාවට මේ රට මේ අපත් වී තිබෙන වියසෙනින් බේරා ගැනීම වොමනාවක් තිබෙනවා අපේ දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම වොමනාවක් තිබෙනවා අපේ තරුණ තරුණයන්ගේ අපේක්ෂාවන් මල්පල ගැන්වීම වොමනාවක් තිබෙනවා අන්න ඕන් විසින් තෝරාගත් ව්‍යාපාරයේ මාලිමාව එහෙම නැතුව පැරණි විනාශකාරී මාවතම තෝරගන්න ඕන පැරණි අරාජික කඩාවැටුම් මාවතම තෝරගන්න ඕන ඒ ඇයට තියෙන අර පැරණි ග්‍රාම්‍ය ඉදිරිකන් අර සාම්ප්‍රදායික අලුත් දේ නොදකින කඳුරු ගණනාවක් තියෙන ඔන්න තෝරගන්න පුළුවන් කොහොමද ඔබ වෙනස් වෙන්නේ ඔබට බලය ලැබුණොත් අපි මූලික වශයෙන් අපේ රටේ අත්විවාරම දිරලා තියෙනවා ඕනෑම රටක් ගොඩනගනකොට ඒකට ශක්තිමත් පදනමක් ඕන අපේ පදනම මුළුමනින්ම විනාශ වෙලා තිබෙනවා අත්විවාරම දිරපු තැනක නෙළුම් කුළුණ හදලා වැඩක් නෑ අත්විවාරම දිරපු තැනක හයිවේ හදලා වැඩක් නෑ අත්විවාරම දිරමු තැනක පෝට් සිටි හදලා වැඩක් නෑ ඒ නිසා ආණ්ඩුවේ අපේ පළවෙනි අභිප්‍රාය තමයි අපි මේ අත්විවාරම ශක්තිමත් කරමු එෙහිදී අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් වංචා දූෂණ නාස්තියෙන් තොර ආණ්ඩුකරණය කාර්යක්ෂම රාජ්‍ය සේවය ලෝකයේ ඉදිරියේ පිළිගැනීමට භාජනය වූ ශ්‍රී ලංකාව සිංහල දෙමළ මුස්ලිම් ජනයා අතර ක්‍රෝධය වෛරය එකිනෙක එනකොටා ගන්නව වෙනුවට සමගිය පිළිමද ගොඩනගනු නව තත්ත්වය ඒ වගේම නීතියේ විධාන ආධිපත්‍ය ධනෙ තියනවද බලයේ තියනවද බේදකින් තොරව හැම කෙනාටම සාධාරණ නීති පද්ධතියක් මෙන්න මේ කුළුණු හය මත අපි මේ බේස් එක හදනවා ඒක මත අපි අධ්‍යාපන වැඩපිළිවෙල ඒක මත සංස්කෘතික අපි මේ සංස්කෘති මේ සෞඛ්‍ය වැඩපිළිවෙල ඒක මත ආර්ථික වැඩපිළිවෙල ගොඩනගනවා මට මතක් වෙන දැන් ඔය මේ ජනාධිපතිවරණ මහමැතිවරණ පහුගිය කාලේ එනකොට අපි කියවලා තියෙනවා දේශපාලන පක්ෂවල ආපු ප්‍රතිපත්ති ප්‍රකාශන හැම දේශපාලන පක්ෂෙමක ප්‍රතිපත්ති ප්‍රකාශනවලම ඔබ කියපෝ ඒ කරුණු හය තියෙනවා නෑ අඩු වැඩි වශයෙන් තියෙනවා වෙන පුළුවන් මං කියන්නේ ඔය කියපු විදිහම නෑ නමුත් අඩු වැඩි වශයෙන් තිනවා අපි වංචා දූෂණ වලට එරෙහි වෙනවා අලුත් ශ්‍රී ලංකාවක් හදනවා රාජ්‍ය පාලනය වෙනස් කරනවා කාර්යක්ෂම කරනවා අපි මහජන ධනෙ ඉතුරු කරනවා අපි හොරු වංචාකාරීන්ට වහාම දඩුවම් පමුණවනවා රටින් පිට වෙන්න දෙන්නේ නෑ එයාපෝට් වහනවා ඒවා කතාවල තිබ්බා ප්‍රතිපත්ති ප්‍රකාශන වල ඔය කාරණා අඩු වැඩි වශයෙන් තිබ්බා ඉතින් ඔක්කොම එකයිනේ නෑ භාවිතාවදී වෙනස් චන්ද්‍රිකා කුමාරතුංග 1994 වේදිකාවේදී කිව්වා වංචනිකයන් දූෂිතයන් ගෙනල්ලා යාපෝ මේ ගෝල් ෆේස් පිටේ නිතිලා හැම ගන්නවා ඒ වෙලාව විශාල වංචා දූෂණ චෝදන ලක් වෙච්ච කෙනෙක් තමයි විජේපාල මෙන්ඩිස් චන්ද්‍රිකා ඒක අවසන් කරේ විජේපාල මෙන්ඩිස් තමත දුරට ලබා දී වෙනස් මෛත්‍රී 2015 දී කෝ යාපෝට් වහනවා කියලා හැබැයි 2018 දී යාපෝට් එකෙන් පැනලන්නට මහින්ද රාජපක්ෂට අගමැති දුරේ දෙනවා 2019 දී පොහොට්ටුවේ කට්ටිය කරන රනිල්
महाबैंक मंकोल हिरी दान हेबे रणिल जनाधिपति कर मुखदे वंचा दूचन पील हेम के नाट मेक सटम पाठ लंका कव दव दूषित दूषित दंडवंदी अभी अदूषित व्यापार इंत दूषित अट दंडवादी अदूषित व्यापार एक मालिमावट बलोट विनाधिया विश्वास परीक्षा अभी भाविता अभी इतिहास अभी मेराटे महाजन के दाने सत्याज्ञास मुंशीन जाति के समी के मंकी मेकल इतम बल विनी जातिवादी वोपुरूप मत के वुतिबुण गोटाभि पुटी वाड़ विनक वंदुम तिबुण गोटाभि पुटी वाड़ विनक वंद दुस्तर हिटी गोटाभि पुटी वाड़ विनक पास को पहारे इतम से सो मेकल बल विनी जातिवादी उपयोग कर अभी जातिवादी रेलट मुन महा सामजेम गलागने विलावी अभी जातिवादी टेरियोपनी मिनस इन सब मेरा जाति के समय वेणुवीन इतम दुष्क्रवधि मत मत साफी साफी दुस्तर मत प्रश्न पार्ल मीत मम इतर एवल मत मुस्लिम तोप्यदल मैं रूप गया अरे हे भाई ये जातिवादी रेलट विरुद्ध इन सब मेरा जाति के समय निर्माणीकरण एक प्रतिपत्ति प्रकाशन एक्तक बोट पत्कर जाति जन बल राज्यसेव कार्यक्षम करनी मैं राज्यसेव पतुम पुरवला विश्वविद्यालय अद्यन कार्यमंडल लुक् अनाद्यन कार्यमंडल लुक्ला मुख्य सर देशपालन पत्ति वो दंड देशपालन पत्ति गस्ट दुंडी अतिद इवलो राज्यसेव कल राज्यसेव कार्यक्षम कर गस्ट सी बल गस्ट रसवेदना नयिक अरे ओण नायक वेद तमंगी रसी मठ आप हेतु रजे रखिया वग्गनी मठ एक सुसुमकल की अनुकूल अपेक्की अद प्रसिद्धि के ओब अपे पक्ष जाति जन बल वेगेट वेड कटित क्रीम हेतु कुटगे रस्यम सहभाग हेतु कुटगे ओबट रस्सावक लभागिनी मठ सुकमाकट अवश्यतावे ये संद अवश्य निपुणतावे सुस्तावे तब प्रधान ओके एक नायक उड़के अंदे इन समय दबके अरगोलते सटम पाठ भीतरा अपियो यथार्थवाद मीस इन सा मेराटे जनतावक हेमदाम तो अभिलास तिबुना अलग वस्तावकोण जनता उमना वंचा दूसरे दंडवंदी जनता उमना राज्यसेव परी कार्यक्षमकर जनता उमना नीति पद्धति ओकोटम सामन नीति पद्धति जनता उमना तब जनता अपेक्षा बलापुरत् पालक अपेक्षा बलापुरत् देखा वोट दूचित दंडवंदी उमना तीन ये उमना आटवाड़ा विड़ी उमना मट तीन वोट मेराटे नास्तिनाथकर उन्नी वब्बड़ तीन उम्मन आटवाड़ा विड़ी उमना मट सामग्री व्यापार के मत ऐसा आने तक पोते वाक्य बोट पत्ना जाति जन बल वे यथार्थ बोट पत्क अपिगोड़ नगन आंड जनता अपेक्षा व जनता बलापुरत्व जनता उमना मत समपात आंड अपिगोड़ नगन उभय व्यापार के एक दूषित एक वंचाकारी के चोदन निशी पद परीक्षण अभी इतिहास अपेक मंत्री वर किटिया ओह जपान लमे करगल तरुणी कौर वे पक्ष भी तरह पौध मंत्री दूरी अनिवार्य रटक अपिट ऊन मुखद मे अन विधि मेमे पवत्तना वसंत विदेश पालन करोत्तगड़े अपिट ऊन विलाती मे गलागने मे गमन करमें देश पालन विनस्कर अरे मेकेम गहगने गहगने अभी कालांतर से मे मे सील देश पालन करमी मे तत्व विनस्कर प्रधान दे मुखद नीति विधान आधिपत्य साधारण टिक्री एक मठ सामन मगे पक्ष सामाजिक सामन पुदपुर वैसे सामन एम अभी नीति विधान आधिपत्य परीक्षा कर लाला कथा परीक्षा कर लाला अब आप मतका चंद्रिका भंडार नायक कुमार तुंग महात्मी एक आंडुकला इट पास महिंद राजपक्ष महत्याव जनाधिपति पुटे वाड़ीकरवा चांदिकला इवागेम मैत्रीपाल सिरसेन महात्म्याव जनाधिपति
පුටුවට ගෙනියන්නත් යම් සහයක් දුන්නා නැද්ද නැහැ ඒතරේ ඒ තරම්ම නැහැ නමුත් ඒක පැහැදිලි කරන්න හරි යම් සහයක් දුන්නා දැන් ඒ ඒ ඒ தত্ত্ব වලින් අලුත් පරීක්ෂා කිරීම වෙනස් වෙන්න පුළුවන් වේද දේශපාලනය කියන්නේ වසන්තමේ ගර්හිත தত্ত্বයක් නෙවෙයි දේශපාලන දේශපාලන ව්‍යාපාරය සමත් වෙන්න ඕන ඇති වෙන වෙනස්කම් වලට අනුරූපී වන පරිදි තීන්දුව తీරන ගන්න 2004 විශේෂයක් ලංකාව ඔබ දන්නවා රනිල් වික්‍රමසිංහ LTT සංවිධානයත් එක්ක ගිවිසුමක් අත්සන් කළා තිබුණා ඒ ගිවිසුම අනුව විදේශීය සාම පද සාම නියෝජිතයින් බවුන්ඩරි ලයින් එකේ හිටෙව්වා කිලෝමීටර් එක තිබ නැ නෝ මෑන් නේද ඒරියා එක ඒ කියන්නේ මොකද්ද ජන ශූන්‍ය ඒරියා එක ඒ පැත්තෙන් මේ පැත්තට එන්නත් බෑ මේ පැත්තෙන් ඒ පැත්තට යන්නත් බෑ ඊට පස්සේ ඒක නීත්‍යානුකූල කරගෙන සිටා අන්තර්පාලන යෝජනාවක් හැවිලා තිබුණා අන්තර්පාලන යෝජනාව පස්සේ ස්ථාවර පාලනය ගොඩනැගීම අනතුරකට මුහුණලා තිබුණා අපි මේ ප්‍රශ්න දෙකේ කොහොමද අපේ රටේ යුද්ධ තිබුණේ නැහැ ජනතාව අතර සිංහල දෙමළ මිනිස්සු අතර යුද්ධයක් තිබුණේ යුද්ධ තිබුණා ලංකා ආණ්ඩුවේ හමුදාවයි සන්නද්ධ LTTV සංවිධානය අතර युद्ध जनता हेबाई LTT संविधानी प्रहार बेलूद एक लंका वार्गिक पवित्र कर लखन व्यापार बड़ पत्ला माइंग अम्मानवल सिंह जनपद विनाशक युद्ध निशाने में सिंह इतकोटे एकट तिबुन रट वार्गिक पवित्र कर संविधान बले मार एक मुख लंका बल केंद्र देखा गुड़ने गिनवा सिंगल बल केंद्र साधम बल केंद्र एक समस्या हतली सतेदी हतली सतवेन का महाभारत इकट तिबुड़ी बीतान्यद्राज्यवादी मेदियत महाभारत दिखट बिगु एका हिंदू इंडियावा अणित मुस्लिम पाकिस्तान अरे कुलसिन पंसिक महत्व परिवर्तन कर पोता तीन अंतिम दुमरी बकीय पाकिस्तान इंदिया हिंदू मल कंदे इंदिया पाकिस्तान को मुस्लिम मल कंदे इकट तिमुन रटा जातिवादी पदन मत बेदी प्रति विपाक जनता युद्ध अदत् काश्मीर युद्ध अदत् इंदिया सह पाकिस्तान अतर क्रिकेट मैच गहन बरतार मतम मे तीव्र बेदी मैं अपेरटे अतम बेदीम सिद्धुना අපේ රටේ දෙමළ ප්‍රජාව රට හැමතැනම විසිරලා ජීවත් වෙන ප්‍රජාව. එහෙම සිද්ධ වුණා නම් අද වසන්ත ඔබට අපිට කතා කරන්න සිද්ධ වෙන්නේ මේක නෙවෙයි. අද මේ දෙමළ සහ සිංහල ජනතාවට තීව්‍ර ගැටුමක් වර්ධනය වීම අනතුරක් තිබුණා. ඒ අනතුර පරාජය කරන්න ඕනේ. අපි ඒ සඳහා නුවර ඉඳන් කොළඹට පාගමන්නව. ගාල්ල ඉඳන් කොළඹට පාගමන්නව. විශ්වවල උද්ඝෝෂණ ක්‍රියාමාර්ගවල අපි නිරත වුණා. ගිවිසුම අත්සන් කරන දවසේ රටමක මාර්තු මාස 15 වෙනි හැන්සඩ් එක කියවලා ඒ වෙලාව සභානායක විජය මුලක බණ්ඩාර ආ පාර්ලිමේන්තුව නැගිටලා අහනවා LTT සංවිධානයේ තියෙක මෙහෙම ගිවිසුමක් අත්සන් කරන්න යනවා ඇත්තද කියලා සභානායක විජය මුලක බණ්ඩාර කියනවා එහෙම ගිවිසුමක් අත්සන් කරන්න මේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළාත් මාත් අත්සන් කරන්න කියලා හැන්සඩ් එකට විතරයි තියෙ කතාව උදේ 10ට අත්සන් කරලා සභානායක දන්නත කැබිනට් මණ්ඩලේ දන්නත මේ ක්‍රියාමාර්ග ඉස්සරහට යමින් තිබුණා ඒ පරාජය කරන්න ඕනේ නැත්ද අන්න ඒක පරාජය පත් කිරීම සඳහා ප්‍රදේශපාලන කීඳුවක් ගත්තා देशपालन व्यापार अव पेहूंगे रट जनता अण तो कल्पना करो अभी देशपालन व्यापार इन्नी तीन सिद्धिम प्रतिचार दी एवन सिद्धिम प्रतिचार दी देशपालन व्यापार इन्नी एतवी हेकी कल्पना कर पुरोकने करला वेल सतम देशपालन व्यापार इन अण्डे पक्ष कटे हों के बेलू काटारे के पुलवा उगल हों ने हों ने देखे ओ पक्ष कटे तो अपने पुलवा
රටස්සා ජනතාව පැත්තෙන් හිතුවොත් ඒකේ විලක් ගත යුතු කිල්ලක් ලාදත් අපි විශ්වාස කරනවා. මොකද අපි චන්ද්‍රයාත් එක්ක රට හදන්නේ වැඩි ගියා නෙමෙයි අපිට කනගාටුවක් ඇති වෙනවා. චන්ද්‍රයාත් එක්ක රට හදන්න කියන්නේ චන්ද්‍රයාත් එක්ක රට හදන්න කියන්නේ මේ වැඩේ නතර කරගෙන ඉන්න සදා පමණ අපි මූල උපාය බලපත් වෙනවා. ඒ වෙලාවත් අපිට ඒක තනියම කරන්න පුළුවන් නම් අපි කරනවා. හැබැයි අපිට තනියම කරන්න බෑ. ඒ වෙලාව විදයක ජනාධිපතිතුමා චන්ද්‍රිකාතී. ඒ නිසා ඒ ආණ්ඩුවට අවුරුදු 5ක බලයක් ලැබිලා තිබුණා. ඊට කලින් ඒ ආණ්ඩුව පෙරලන්න තිබුණේ එකම බලය තිබුණේ චන්ද්‍රිකාගාව විතරයි. චන්ද්‍රිකා රා පාර්ලිමේන්තු ඉස්සුවරාවේ. ඒක තමයි. නැත්නම් මම අවස්ථා 3ක් ගැන කිව්වා. ඔය අවස්ථා 3ේදීම ඔබලා අපේක්ෂා කළ දේ වුණාද? දෙවෙනි එක ගත්ත 2005 ගත්තොත් 2005 අරගමනීම දිගුව. රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් වුණේ මොකද්ද? තමන් විසින් දියත් කරන ලද වැඩ නිමා නිමා නොකරන ලද කාර්ය නිමා කිරීම සඳහා හොඬ බලයේදී අරගමනීම දිගුව පරාජය පත් කළේ. 2015 නම් එහෙම තත්වයක් නෙවෙයි. 2015 සිද්ධුනේ මේක ඇත්තම ගත්තොත් සමාජ තීව්‍ර බෙදීමකට ලක් වෙලා තිබුණා. එක පැත්තකින් සුදු වෑන් එහෙම ආපු නිකම් ප්‍රජාතන්ත්‍ර විරෝධී කඳවුරක් තිබුණා. අනිත් පැත්තෙන් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී පිළිබඳ බලාපොරොත්තුවක් තිබුණා. ඒක අපි දේශපාලන ව්‍යාපාරයකට කුඩා ව්‍යාපාරයක්. අපිට මේ දෙකට රිවර්ස් මහා බලවත් එකක් බව නිර්මාණය කරන්න ඉඩක් ලැබුණේ නෑ. ඒ නිසා අපි කල්පනා කරා මොකද්ද? ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී පිළිබඳ අපේක්ෂාවන් වෙනුවෙන් අපි තන්දර ඉදිරිපත් නොවී. ඒ වෙලාවෙත් අපි ජනතාවට කිව්ව මොකද්ද? අර සුප්‍රසිද්ධ කියමනක් තියෙනවා. ඒ කඩේ බඩු සුවරනේ මේ කඩේ බඩු සුවරනේ නේද? ඒ නිසා අපිට කරන්න තියෙන මොකද්ද? අලුත් කඩයක් නිර්මාණය කර ගැනීම තමයි අපි අපේක්ෂාව කියලා. ඒක තමයි තන සිද්ධුනේ. හැබැයි චන්ද්‍ර ඉදිරිපත් වුණා නම් හොඳයි කියලා හිතෙන්නේ නැද්ද? දැන් ඔබ පාර්ලිමේන්තුවේදී ජනාධිපති චන්ද්‍ර ඉදිරිපත් වුණා වෙන අපේක්ෂකෙක්ට අපි සහාය දෙන්නේ නැහැ. අපිට කවුරුත් ෂුවර් නැහැ. අපි වෙනස් කියලා ඔබ ඉදිරිපත් වුණා අනුර කුමාර දිසානායක. ඔව් ඔව්. එතෙන්දී ඔබ අතහරන එක දෙකක් නේ. ඔව් ආපහුවරලා බැලුවොත් එහෙම අවස්ථාවකුත් තිබුණා. ඒ තෝරා ගැනීමක් තියෙනවා එක්ක ඉල්ලනවද එක්ක නොඉල්ලනවද කියලා තෝරා ගැනීමක් තිබුණා ඒ වෙලාවේදී. ඒ වෙලාවේ ඇති වෙලා තියෙන දේශපාලන තත්ත්වෙ මත අපි නොඉල්ලන තීරණයක් ගන්න. ඔබ කියන කාරේ නේද අපිට ඉල්ලීමේ අවස්ථාවක් තිබුණා තිබුණා. ඒක අඩු වාසි වැඩි වාසි මොකද්ද කියලා බලනකට වඩා නේද? ඒ වෙලාවේදීම අවස්ථාවක් තිබුණා. ඉල්ලුවා නම් අද සර්ව සාධාරණයි. සමහර විට. සමහර විට. මොනවාද දේශපාලන ඉතිහාසය තුල ජයපෙගත්ත වැරදි දේශපාලන තීන්දුව තීරණ? ඇත්තට මෙහිමයි. ඒ කියන්නේ දේශපාලන ව්‍යාපාරයක් ඉතිහාසයේ ගමන් කරමින් එනකොට ඒ තියෙන තත්වයටත් සිදුවේ හැකිය කියන පුරෝකථනන් එක තමයි අපි තීන්දුව දෙන්න ගන්න. එතකොට සිද්ධ වෙන්නේදී තමයි ඒ නිශ්චිත වාස්තවික තත්වයන් ඒ වෙලාවේ තියෙන තත්වයන්ට අනුරූප වන පරිදි ඒ තීන්දුව නිවැරදි. හැබැයි අපි ආපහු හැරලා බලනකොට තවත් අවස්ථා තිබුණාද කියලා අපි කල්පනා කරන්න තිබුණා. ඔබ කියපු 2004ම 2004 අපිට තිබුණ එකම විකල්පයේ ගමන පරාජයටපත් කරන්න චන්ද්‍රිකාත් එක්ක එකතු වීම විතරද? අපි ඒකට වැඩි බර තියලා වෙන අවස්ථාවක් ගැන කල්පනා කරේ නැද්ද? ඒතර අපි හිතන්න ඕන ප්‍රශ්නේ. 2015 ගැනත් ඔබට කිව්වේ. අපිට නතර වීමමද වෙන අවස්ථාවක් තිබුණේ නැද්ද? ඒ වගේ අපිට සංවාදෙත් තුරු දෙන අවස්ථා දෙකක් තියෙනවා තීරණාත්මක වශයෙන් ගත්තොත් 94න් පසු දේශපාලනදී. අර ඡන්ද ඉල්ලපු නැති එක. ඒ දෙක තමයි 15යි 4යි 2004යි මං කිව්වේ. ආ ඒ දෙක. ඒ දෙක. අවස්ථාද. මම මොකද 2005 කියන්නේ අලුත් අවස්ථාවක් නෙවෙයි. ඒක 2004ෙම දිගුවක්. ඒක එකට පවතින්නේ නේ. මහා ඡන්දේ සහ ජනාධිපති ඡන්දේ. ඒක එකට පවතින කතාවක්. ඒක එක ගුණුවක් අනිත් ගුණුව 15. තවමත් ඒ ගැන ජවිපේ ඇතුලේ සංවාද කරනවද? උදේ අපි සංවාද කෙරිලා ඒක දේශපාලන ව්‍යාපාරයක් සිදුවීම් ඉතිහාසයේ සිදුවීම් වලටම ලක් වෙලා විය කැන දෙනවා නම් දේශපාලන ව්‍යාපාරකින් වැඩක් නෑ. ඒවා හුදු සිදුවීම් විතරක් බවට පත් වෙනවා. ඒ සිදුවීම් අධ්‍යයනය කරලා ඒ සිදුවීම් වලින් අත්දැකීම් උකහා ගැනීම තමයි දේශපාලන ව්‍යාපාරක වක් කියන්නේ. මම හිතන අපි උගත් පාඩම් ගොඩක් තියෙනවා. හරිද? ඔබට මතක ඇති අර උගත් මාර්තු මාසේ දෙවෙනිදා උද්ඝෝෂණේ. ඉතින් අපිට එතන බලපාන උගත් පාඩම් තමයි. නේද? ඒ වෙලාවේදී ඒකට සහභාගී වෙන්නයි කියලා විශාල විරෝධයක් තිබුණා. හැබැයි උද්ඝෝෂණ ඉවර වෙනකොට ඔයගොල්ලෝ තමයි හරියට හරිම කියලා පටන් ගත්තා. ඒ උගත් පාඩම් වල ප්‍රතිඵල. බයි. යම් යම් දේවල් ජනතාව ඉල්ලුවා. වෙනස් වෙන්න ඕනි කියලා. දූෂණයෙන් තොර පාලකීන්, ජනතාවට වක් කියන පාලකීන්. එතකොට තරුණ ප්‍රජාවට මේ පාලනයට සම්බන්ධ වෙන්න අවස්ථාවක් දෙන්න අපි මේ රට වෙනස් කරන්න ඕනි, වෙනසක් විය යුතුයි කියලා. දැන් ඔන්න ඡන්දයක් ඇවිල්ලා තියෙනවා. මාර්තු මාසේ ඡන්දේ තියෙනවා. මේක පුංචි ඡන්දයක් වුණත් මේකත් වැදගත් කියලා ඔබ කියනවා.
ओबे लिस्ट वाले पार्लमेंट में मे चंदे हादपो मे जनता इल्लपु देवा नियोजने वेनवाद अनिवार्य अपे लिस्ट वाले मंगे तरह सीट पनाहकट वड़ा वेरी प्रमाण या तारुण आय नियोजने कर मर संख्या तारी टमने इवाक में दीर्घ काल अपे पक्ष वेड करपो अध्यक्ष सहित परिणत कंडायम को नियोजन कर एक कुड़ा प्रमाण है विश्वास गो दिन इतर इन मम्मी तेम मिक्स इम मिक्स इमार एक अर तरण आयट अर अद्यकी मेक गलागन अमीन तम ये कंडा मिलेट एन उम तीन मिक्स मेक तीन इला वंजा दूसन पील बंद विशाल स्थल की भाजन कल ओ जातक जन बल वेगेट उड हदलती इमेज अभी तीन पिंतूर मेम तम जाति जन बल वेट इला वंजा दूसन रे वंजा दूसन रे वरगल कर व्यापार इगे विनय तीन व्यापार एगोलो रट जनता विन कैपक्रीम समत्व व्यापार एगोलो अर नास्तिकार जीवित गोकर व्यापार वगी अभी अभी विषय गुडन गणतावे अन्नी अनन्यतावे प्रति रूपे गमिंग इन एमता गमी की नाट पड़ी पड़ी परस्परतावे अभी उड़ीन दकीन विधि अने गमी दकीन इन सापे नाम योजन सकस्क्रीम सलखील सुभाजने सलखील अन्न ए जाति के जन बल विज्ञान तब आरक्ष अभी कर्ल तीन हित नई वगेम अभी हेमदाम कील तीन मगर कलिंग वगेम अने पक्ष त्याम हुद मिनसु इन ये हुद मिनसु तपे अवस्था बदल तीन इन सह मर मिक्स याम सम्मिश्रण सहित नाम सकस का सभापति दीन वेडिम देशपालन अद्यकीम तीन परणत भाव तीन हेकिवती ये मेहवीम सदा दक्षता तीन किल अट एन खंडम गण्डा सैम सभा पतकल तीन ओन सह मैंने अमीलाम तनिपुदी क्रेणी में विश्वासित बनी मे खंडायम इतम खंडायम ये खंडायम विचिता ये सभा मुखद अपेरटे बोहय विश्वासक मेरटमे तनिपुदल महाविस्मकर्मे निशी दियसन कुमार इंद्रजालिक निशीमरट गुडगणी के अभी हेमदाम के मेरट इंद्रजालिक गुडगणिने मेरट गुडने की कार्यतना अभियोकमेकला हेम पूर्व सिक्म गो दंड दीवल तीन नुदन दीवल तीन हेकिवन तीन दुबलतावे एक मठत् दंड दीवल तीन दंड दीवल तीन हेकिवंती दुबलतावती अभी सुपमेन नहीं पक्ष सुपमेन मम 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 या तम मे एम ने अभी सामान्य स्वाभाविक मनुष्य अभी तीन विशेष मुखद अभी तीन विशेषितम विविध हेकिवन सहित तीन खंडायम इकटे एक कर्ला अरे हेकिवन टीक मोहत् सामजे पारवर्तन मे वीम अभी विशेष एम तो अभी कौरव मम के सीट अपे पक्ष किस पहालमीन सामाजिक दक्वा अभी किसी सुपमेल अभी पुदसाहमिक क्रियाकारित्व सामाजिक सभा मे विन तेमतम नमु नाम मात्र सभापति कवश्यन अभी खंडा नायक कवश्यन निलवशे एटिक पत्कल तिबिन हेबे मेहवाणि अरे विविध हेकि कुशलता खंडायम तम एक मेहवाणि सदापे रट अवश्यम कद तनिपुदल नायकत्व तनिपुदल अति तरम गिड़ला मेरा विनाशकल तिबिन मेरा अति कशाल विन तम तनि पुद्गल नायकत्व सामूहिक नायकत्व लोके गमन कर मित्र ने दिशा वोट लोके सुपमेन लोके गमन कर लोके गमन कर सामिकत्व अने सामिकत्व अवश्य उत्तम आदर्श उत्तम खंडायम अभी इधर पथकल तकसेर सुविशेषग्रहण कमी ओबत् ममत् वसंत दें दीर्घकाल मेतिवर्ण व्यापार मोहितने मेतिवर्ण दवसल निरीक्ष प्रतिफल विग्रहकर्ण सभा वाल मम दीन बट लंका सुविशेषित मेतिवर्ण प्रतिफल विग्रह लभिनो नवींद रात्रि वेदाट मम बलांगीन वब ये शिश नालिका भी मेतिवर्ण मेहवीम ए पीलिवंती नारदकथन वेदी मेक लंका विशेष देशपालन शिल कल बल मदद महिंद राजपक्ष रणिल विक्रम सिंह बल मारनाट मेम कल बल रणिल विक्रम सिंह महिंद राजपक्ष बल मारनाट मेम कल बल विने
ගලාගෙන ඒක අලුත් දෙයක් නෙවෙයි ඉතින් බලය මාරු වෙනව නෙවෙයි කලබල වෙන දෙයක් නෑ ගෙදර ඉන්න මිනිහක් ගෙනලා ජනාධිපතිකම දෙනවනේ ගෙදර හිටු කෙනෙකුත් ගෙනල්ලා ජනාධිපතිකම දෙන්න තරම් ඒගොල්ල අතර වෙනසක් නෑ හැබැයි ලංකාවේ මේක විශාලතම දේශපාලන වෙනස අපේ රටේ දීර්ඝ කාර්යයක් ප්‍රභූ පැලැන්ති ඇති මේ දේශපාලන බලය තිබුණා තත් ප්‍රභූ කණ්ඩායමකට අපේ රටේ ධනය දීපල එක්ස්ප්‍රස් කරගැනීමට ඉඩකඩ හදලා දීලා තිබුණා ජනාධිපතිවරයා වටාරැස්සනේ කුඩා චෞර වලල්ලා අපේ රටේ ජාතික ධනය එකතු කරගත්තා ඇමතිවරයා වටාවට රැස්සන 4-5 දිනේ ඒ අමාත්‍යන් සිටින සියලු ව්‍යාපෘති සියලු ආදායම් 3-4 දිනක අතර ගත්තා එනිසා අපේ රටේ මෙහෙම දේශපාලන ස්තරයන් කීපයක් ඇදලා තිබෙනවා ඒ ස්තරයන් කීපේ සියල්ලම කලබලයට පත් වෙති ප්‍රතිවර ව්‍යාපාරයක් මේමින් තිබෙනවා එනිසා සියලුම කණ්ඩායම් ඔබ දන්නවා ඔබ දැක්කනම් විජේදාස රාජපක්ෂ කෙලිම කිව්වා විපක්ෂය සජබෙට අත දික් කරලා කිව්වා ඕගොල්ලෝ මෙතන එළිය කෑ ගැහුවට මේ ඡන්ද ඉල්ලලා කෝල් කරලා කියන ඡන්ද කල් දාන්න කියලා මට ඉන්දියන් එම්බසි එකේ මේ දවස්වල නිදහස් සුස්සුවේ තිබුණා එතෙන් ගිහපු අමතිවරයෙක් මට කතා කරලා කිව්වා සජබේ වට වෙලා ඉල්ලවලු ඡන්ද කල් දාන්න කියලා හරිද මම මේ හැත්ති කියන්නේ නේද මොකද මේ තියෙන්නේ මේ හැම දිනම අද මේ ඇතිවීමෙන් තිබෙන නව පරිවර්තනට බය වෙලා තියෙන සලිත වෙලා තියෙන මම කියන්නේ ඒ ඉතා කුඩා කණ්ඩායමක සලිත වීම පොදුමහත් ජනතාවගේ ආස්වාදය බවට පත් වෙලා තියෙන මැතිවරණයක් නේ ඔබ කියන්නේ නොහිතන බලමාරුවක් සිද්ධ වෙනවා කියන්නේ අනිවාර්යයි ආ මම මේ රටේ ප්‍රගතිශීලී ව්‍යාපාර වලට කියන්නේ මෙවැනි තත්ත්වයක් කමු වෙතේ බලමාරුව සිද්ධවන්නේ නැත්නම් අපේ රටේ ප්‍රගතිශීලී ව්‍යාපාර වලට संविधान आर्थिक गमने आपु आपु विनाशकारी मावत मिनिस्टर ने देने ने पटांग रखती है जनता वाला अंका इतिहास से पलवेनी वातावरण पार डर बहला जनाधिपति के साथ आंदोलन पलवा यार लगती है अबे प्रतिपल बाग प्रतिपल नाव प्रतिपल एक अपेक्षा भी नहीं लंका भी मैं पक्ष देख इसर तीव्र विधि मत दिखो ऐंधु भी पाव मेक जाति के ऐंधु මේක අලබතල කරනවා මේක හැඳි ගැරුප් වලින් කරනවා ඔය වගේ කියන්නේ සංස්කෘතික වශයෙන් මේ කඳුරු දෙක අතර බෙදීමක් ඇතිලා අද එහෙම නැහැ හරිද අද මේගොල්ලෝ අද එක තැනක හිට අනිත් තැන තරම් මිශ්‍රණ වෙලා තියෙනවා දැන් කවරදාටත් වඩා මේ දෙක මේ කඳුරු දෙක එකක් බවද සමාජයට හේතු ගෙනලා තියෙනවා ඒ නිසා අපේ පක්ෂයට ගත්තොත් අපි ජාතික ජන බලවේගයේ පහුගිය කාලේ විශාලස ගම්මානෝට කියලා වැඩ කරලා තිබුණා නව නායකත්වයක් හඳුන්වලා දෙන්න නව ගමන පිළිබඳ අපේක්ෂාවන් අපි පොඩි බඳලා තියෙනවා विविध समाज स्तर नीति चंडा मिशिदेल आचार व्यापारिक विविध समाज स्तर अभी एकाबद्ध कर व्यापार गुंडी लंका देशपाल सुविशेषम अवस्था इन सब मे मेवर ये प्रतिपल लो एक विश्वास इक लो बुद्धि सहमतम चंद कल मीतर कुमार ඔබ කියන ප්‍රතිඵලය ඔබට ලැබුණොත් කොහොමද මේ ගම හද? එකක් මම හිතනවා එක ඒ කියන්නේ මේ අපේ සමස්ත රට මුහුණ දී තිබෙන අර්බුදයෙන් පළාත් පාර්ලිමේන්තුවට දෙන්න බෑ. පාර්ලිමේන්තුව ඔබට නැහැ. ඔව්. විධායකය ඔබට නැහැ. එතකොට මූල්‍ය බලය ගලාගෙන එන්න ඕනි පල්ලෙහාට. එහෙම තත්වයක් තුල මම අහන්නේ කොහොමද ගම හද? ඒගොල්ලෝ ගාව තියාගෙන පාර්ලිමේන්තුවත් ඒගොල්ලෝ තාව තියාගෙන ලංකාවේ හොඳම ප්‍රාදේශ සභාව වඩ ප්‍රදේශ ප්‍රාදේශ සභාව පත් කරා. ඒ ආදර්ශ ප්‍රතිලද. ඒ සමේ හැම පළාත් පාලන ආයතන කියලා කියන්නේ ගමේ අයට තමන්ට දෙන හොඳම කිට්ටුම හොරා ඇතන ඉන්නේ. පාරාදමට බොරු දානකට තාර දානකට ලයිට් කණු දාන පාලම දානකට ඇති තරමට දාන්න. අපි ඒක වෙනස් කරමු. වෙනස් කළා පළාත් පාලන ආයතන ගමට සිද්ධ වෙන්න පුළුවන් සියලු කාර්ය. ඉතම මනවත්ත කරන්න පුළුවන් ප්‍රාදේශ සභාවක අපි ගොඩනගලා ආදර්ශ දීලා තියෙනවා. ඒක අපි කරමු. අද කාට හරි ආන්න පුළුවන්. ඉතින් ඒක පෙරදුනානේ කියලා.
मम की अभी पलवनी तीसमारा पलवनी तंदे अभी दिन दिवनी तंदे दिदास हई पलवनी सर तला वेड़ी दिन दिदास दहाय अभी पेरदु दिदास दहाय परदी पलात्न आयतन पीलिपदवे दिदास दहाय मेतिवरण दिदास दहाय मेतिवरण युद्ध अवसान मेला ये पलात्न आयतने का शुद्ध क्रीम मदद्रुपासल पोल बदीवत क्रीम पारवल संवर्धन क्रीम परसरे आरक्षा क्रीम वेणी साधक यटगीप महादेवंत युद्ध जयग्रहण युद्ध निमाम विसी समाज रतिकलमा आस्वाद तिबुण ये आस्वादी तीसवीरने एक यदा सिद्धुमी इंडिया अमेरिका चीन अभी हंगाने अटे देशपालन कारणावल आर्थिक कारणावल तीरणात्मक साधक तुना अनुकुमार दिशा नायक बहुमत मे तुन बैलेंस कर मम गुद्गुलेक्वि देशपालन व्यापार गोत्तपी चीनेट समीप चीने कम्युनिस्ट पक्ष समर्था व्यक्ति बिन अब चीने पीलब भक्ति आदर व्यक्ति बिन चीने लोक जनगण पहन कक्तन अब संपत्ल पहन कक्ने भूमियम पहन कक्ने नम दुपद्भावे अवश्य दिदायदा दिदास दहायदेलो लोके दुपद्भावे अडवीलाते अभी चीने अहिंक लगन करो लोके दुपद्भावे अडवीलाते सौम पीलबंदी मतलब एतर अभी चीने आसन्न रटकन अभी चीन सहुता नमूत चीनी कलापे भूकलापे ने अपी अपीट इंदिया भूकलापे इन सह चीन पीलबंद गौरव ये देश पालन बेदि सीमती बीदी हुआ अभी अतर बेरे इंदिया कल्पना करना आर्थिक सह देश पालन गमन अभी अन्न अपे पालक कवदावत हूं विदेश प्रतिपत्ति मुन्ने मे पालक मे विदेश विदेश रटवा सलिदील सलिदील अभी चीन उगुल गुल एतुलट कैंदवागिया वेडी एन सापिट अति अरबुद एन सामित नापिट इंदिया एक दास समस्य असु अणु अटे बेंगलोर समुल अतिबुण ये समुलवेदी असु हते इंदु लंका गिवसम गहन विलावेदी लंका तो महाकुमसाल दीक्षित कर कथावत्ति ये कथावे दीक्षित के नवा बहुए श्रीलंका विगन सीमा आक्रमण क्रीम पीड़ित चोदना कर सूर्य राज्य अणिश अतपे विमेल चोदना कर हेब चोदना करण उक्म तीर कौ अपे कटित करे अपे जाति कारक सौस्कम यथार्थ एनिसा इंदिया समगय विलद आर्थिक देशपालन सबत्तावे शक्ति मत करगति मिगतम मूड मूलधर पत्ति अतरकू गमना अभी विशेष बला तमिलनाडु केरले तमिलनाडु मिलने असू अक्तरी केरले मिलने ती अक्तरी मिलने के सिद्धायक मार्केट अति अडम तर अभी मार्केट प्रवेश कल्पना करवा देख में चीन इंडिया अडवेडिवशे नपे भूमि कोटास्तम बलापुर चीन या मर्म स्थान आत्पात करगा तो इंडिया इट सापेक्ष अपेक्षा करना मेघतीर्णात्मक एक महिंद राजपक्ष हिंदू पत्रे राव की माध्यवेद सम्मुख सहित महिंदर तीन मे चीन गति राव के महिंद याद ओह मे महिंद के गहनवा वब चीन पक्षपाती ने वब नुरच्योले बलागारे तुने चीन नहीं समय ओ चीन नहीं इधर महिंद के नो संपूर्ण वेरदी मम सामपूर्दी इंदिया इवनाट वब मतल गुंतर पड़ोनी चीन ने मम दुरा मेम पलाल गुंतर पड़ा दुन इंदिया हरी हर एमटो मतरी बेलियत रेल पार दुनि चीन अई मम मत कंकसंत रेल पार दुनि इंदिया मेघल विदेश प्रतिपत्ति मुख्य मेघल विदेश प्रतिपत्ति एहेटे का मेहेटे का तुलने एम करपूला मुखाने सा नुरच्चोले बलागारे मगत्तु नुरच्चोले बलागारे पलमु टेंडरे तेरुने इंडिया
හැබැයි ඉන්දියාවෙන් එක ඉවත් කළා චීනට ලබා දෙන්න. ඒතර ඒ ප්‍රශ්නේ වේරගන්න. ඉන්දියාවට තව එකක් දෙන්න වෙනවා. කොළඹ වරාය ගත්ත. කොළඹ වරාය දකුණු ජැටියේ. ඒක දෙනවා කාටද අපි? චීනට. ඉන්දියාව කියන මොකද්ද? කොළඹ වරායේ බහලුම් වලින් වැඩිම ප්‍රමාණයක් ඉන්දියානු බහලුම්. උඹලා අපේ බහලුම් මාරු කරන්න ඉන්දියාව චීනට දෙනවනම් ජැටියක් අපිට දීපන් තව ජැටියක්. ඒ නිසා දෙපැත්තට මේ බෙදන්න සිද්ධ වෙලා තියෙන්නේ එක තැනකින් වරද ගන්න නිසා. අපි මේ වරදා ගැනීමක් කරන්නේ නෑ. ඒ වරද්දා ගැනීමක් නෙවෙයි සල්ලි වලට ගැනීමක්. මේ නායකය මිලදී ගන්නවා මේ රටවල වල නායකය. සමාගම් දන්නවා මේගොල්ලෝ සල්ලි වලට ගන්න පුළුවන් කියලා. අපි එහෙම සල්ලි වලට ගන්න බෑ. අපි එහෙම විකිනෙන්නේ. අපි අපේ රටේ ජාතික අභිලාෂයන් ඉස්සරහට ගෙනල්ලා ඉන්දියාව සහ ලෝක අනිත් ජාතියන් සබත්තාවයන් එක්ක සමතුලිත වැඩ කරන ලෑස්ති. අපි කිසිවෙ පොඩි මිනිස්සු වෙන්න පුළුවන්. හැබැයි අපි කාටවත් මිලදී ගන්න බැරි මිනිස්සු. ඔය ගොඩක් නායකයෝ විවිධ සමාගම් විසින් මිලදී ගත්තා. අපි මිලදී ගන්න බෑ. ඒ මිලදී ගැනීම නිසා සිද්ධ වෙන असमतुलता तमें आप जाते प्रश्न निर्माण के लिए आप ये बेल पुलो अंदर देखे तरम दिया पुलो 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 अब आप इतना में समहार देव मम्मी तरह समहार आयोजन के लिए कल्पना कर रहा हूँ ना अभी आयोजन विवृत्त है मुका अब प्रार्थने आवश्यकता सप्या करना ताक्षणिक आवश्यकता सप्या करनी विनुत अभी आयोजन कहती अब मुका कर විනිවිද භාවයෙන් උද ටෙන්ඩර් එක කෝල් කරනවා. හරි. ඉතින් ටෙන්ඩර් එක කවුද අපි තෝරගන්නේ? ඒ තෝරගන්න සමාගමට දෙනවා. මේක සිද්ධ වෙන්නේ එහෙම නෙවෙයිනේ. මේක සිද්ධ වෙන්නේ ඉන්දියාවෙන් කවුරු හරි එනවා, මෙහෙන් කවුරු හරි වාඩි වෙනවා, දෙන්න එකතු වෙලා එකක් දෙනවා. දුන්නාට පස්සේ අනිත් පැත්තට තරහ වෙනවා. අපිට කියන අපි විවෘත ටෙන්ඩර් පාටි කියමු. උදාහරණයකට මම කියනවා. අපිට පුල්මුඩේ කණිද වලනේදී මූලික නිස්සාරණයක් කරන්නේ මූලික ප්‍රභේද පහකට විතරයි. එතනින් එහාට ගෙනියන එක ලොකු තාක්ෂණික වැඩ ලොකු රසායනික කර්මාන්තවලක අපිට අවශ්‍යයි. ඒතර මොකද කරන්න අපිට ඒ තාක්ෂණේ නැත්නම් ඒ ප්‍රාග්ධනේ නැත්නම් අපි ජොයින්ට් වෙන්න එකට අපි ආරාධනා කරන ලෝක සමාගමකට අපි විවෘත ටෙන්ඩර් පටිපාටියක් දානවා. දරගෙන ඕගොල්ලෝ මේකට අපිට වඩාත් ලාභ සාගත සමාගම අපි තෝරගන්න. දැන් ඉවෙන වෙන සිද්ධි මම මොකට උදාහරණයක් කියන්න. අදානිට දුන්නා දැන් මේගොල්ලෝ මෙගාවොට් 500ක් දෙනවනේ මේ කොහෙද මන්නාරම් ද්‍රෝණි මන්නාරම් කපොල්ලේ අපිට තියෙනවා මෙගාවොට් 2000ක විදුලිය තියෙනවා. අද අපේ රටේ මේ වෙලාවේ අපේ ධාරිතාව මෙගාවොට් 2000යි. ඒ වගේ මේ වගේ ධාරිතාව වගේ දෙගුණික ධාරිතාවක් අපිට මන්නාරම් කපොල්ලේ තියෙනවා. ඒතර අදානිට එතන අපි මෙගාවොට් 500ක් දෙනවා. අදානි ඉන්දියාවෙත් ගන්නවා සුලන් බලයෙන් මොකද්ද වින් පවර් ප්ලාන්ට් එකක් ගන්නවා ඉන්දියාවේ. ඉන්දියාව ගන්නේ ටෙන්ඩර් කරලා. හරි. ලංකාවේ ටෙන්ඩර් කැඳවීමකින් තොරව දෙනවා. ප්‍රශ්නේ නැහැ. ඉතින් ඉන්දියාවේ යාගේ ටෙන්ඩරේ ගියේ විදුලි ඒකකයක් ඩොලර් 7.3යි ඩොලර් 7.3මාරට ලංකාවේ කතා කරලා දුන්නේ ඩොලර් 7.5මාරට ඉතින් ඒක සිද්ධ වෙනුම් හරි අපි හිතමු අපි ඉන්දියාවම ඒක තෝරගන්නවා කියලා අපි ඉන්දියාව ඇතුළේ ටෙන්ඩරයක් යනවා දෙනු කඩුම් තරමේ එහෙම දෙයක් කරන්නේ මේ ඔක්කොම යටි ගනුදෙනු හරහා සිද්ධ වෙච්ච එකක් ඒ නිසා අපේ රට මේ ආර්ථිකයේ විශාලතම පංගුව තියෙන්නේ අපි විදේශ විදේශ සබත්තාවල ඇති කර ගන්නා පැටලිල්ල ඒ වගේම ගත්තොත් මොකද්ද ආර්ථික කඩාවැටීම් මේ ඔක්කොම පිටපස්සේ තියෙන්නේ මේ පොලිටිකල් කල්චර් එක. අද යමති අද වාඩි වෙන අද කීයක් වෙනවද කියලා. ඔකයි සංස්කෘතිය. අනේ ඒක අපි වෙනස් කරමු. ඒකත් එක විදේශ සබත්තාවල යහපත් වර්ධනයක් අපිට අත්පත් කරගත හැකි කියලා අපි හිතනවා. සමාජයේ තියෙන කතා බහ තමයි අපේ රට පාලනය කරපු අයට තිබ්බ විදේශ සබත්තා සහ විදේශ හිතමිත්‍රකම් මත ඔවුන් කටයුතු කළා කියලා. එතකොට ඒ අයටත් එහෙම ලංකාව තුළට ආයෝජන මේ ගේන්න බැරි වුණා නා. ඩොලර් නැති ප්‍රශ්නෙින් මේ ආයෝජන නැති කමනේ. අන්තු කුමාර දිසානායක මහත්මයා සහ ඔබේ කණ්ඩායම ඇවිල්ලා කොහොමද ආයෝජන ගියේ? ඔබ හිතනවද ලෝකේ ඉන්න මුදල් නීත්‍යානුකූල උපයාගත්තු කිසිදු ආයෝජකී ලංකාවට පගා දෙන්නේ කියලා? මේ සම්බන්ධික ලේකම් වලට අටේ පන්ති පහ සම්බන්ධික ලේකම්ට පගා දෙන්න ඕන ව්‍යාපෘතියක් පටන් ගන්න. තාජ් හෝටල් වල නතරලා මාස 3-4ක් ඉන්නවනේ ඇමති වමුණු ගෙහින්. පගා දෙදි. කවුදනේ ඉන්නේ? किसी पिछुद आयोजित लंकावट इन अरे इन कलू मेन उमती ना सर मत आयोजित का लोके विदेश सबत्ता के लिए शुद्ध अंदर निकने
කට්ටියද නම් සුද්ධ අඳුරගත්ත බොරු විදේශ සබත්තා කියලා කියන්නේ ඒ රට පිළිබඳව ජාත්‍යන්තර වශයෙන් තියෙන පිළිගැනීම අපි ගැන තියෙන මොකද්ද පිළිගැනීම ලංකාවේ ලෝකේ ප්‍රධානම ප්‍රධාන ආයතන අපි ගැන තියෙන වාර්තාව බලමු මොකද්ද එක්සත් ජාතීන්ගේ මානවිකම් කොමිසම ඔවුන් අපි ගැන තියෙන වාර්තාව තමයි ලංකාවේ ආර්ථික අපරාධය සිද්ධ වෙලා තියෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඔවුන් ඉදිරිපත් කරපු යෝජනා හයෙන් එක යෝජනාවක් තමයි ලංකාවේ දූෂණය නාස්ති නතර කිරීම සඳහා යාන්ත්‍රණයක් වුණා ලෝක බැංකුව මෑතකදී යූරියා ගේන ඩොලර් මිලියන 60ක් දුන්නා 60ක් දීලා කිව්වා උඹලා මේ සල්ලි හොරකම් කරනවද කියලා බලන්න කට්ටියක් වෙනවා කිව්වා ඒ ලෝක බැංකුව ගාව අපි ගැන තියෙන වාර්තාව ඇමරිකන් එක්සත් ජනපදයේ සෙනෙට් සභාවේ ඉන්නවා විදේශ සබත්තා පිළිබඳ කමිටුව තියෙනවා සෙනෙට් එකේ විදේශ සබත්තා පිළිබඳ කමිටුව ඒ කමිටුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් ලියුමක් කරලා කිව්වා ලංකාවට ආධාර දෙනවා නම් හොරකම් කරන එක නතර කරන්නත් යාන්ත්‍රණයක් හදන්න කියලා එක්සත් ජනපදයේ අපි ගැන තියෙන වාර්තාව असल बंग्लादेश मुखद लंका सिद्ध विनाश बंग्लादेश सिद्धवेन किला बंग्लादेश जाति सबत्ता किल के नापी मोन तर जाति पीली राज्य दिखने राज्य हाउदी संचार के भय उबड़ को रटकट उबगे उलिए रट पील चित्रे उब पोलोनाटया हे बे रट कल अपराध सहित रटक दूषित पालन रटक विदेश सबत्टे जातंत्र वश्यम प्रतिरूपीन जातंत्र सिंगे पिलगनी सहुद व्यवस्था रट नीति विधान आधिपत रट वंचा दूषण अवमक रट का गरक रट का रखवर तीन रट लमुंगे रखवर तीन रट सिंगल दिमल मुस्लिम जनता शिलदे मूलिक ऐतिहासिक गरक रट मेम रट कौन मेम रट कद ඒ රටකට තමයි ආයෝජකෙන්නේත් ඒ රටකට තමයි විදේශ ගරු කරන්නේ මේ වගේ කළු රටකට ආයෝජකෙන්නේත් නැහැ කළු රටකට මිනිස්සු ගනුදෙනු කරන්නේ ඔය වගේ රටක් හදන්න අන්ටරට තනියෙන් බෑනේ ටීම් එකක් ඕන අනිවාර්යයෙන් කවුද අන්ටරගේ ටීම් එක මම හිතන්නේ ප්‍රබලතම ටීම් එකක් අපි ගාව ඉන්නවා විදේශ සබත්තා පිළිබඳ අධ්‍යයනය කරලාද ලෝකේ විවිධ රටවල වැඩ කරලාද කණ්ඩායම් අපි විදේශ සබත්තා පිළිබඳ ඉන්නවා අපේ ආර්ථිකය පිළිබඳව හරි ආර්ථික පිළිබඳ අධ්‍යයනය කරපු ව්‍යාපාරයේ යෙදුණු ඇත්තටම සාර්ථක කර්මාන්ත කරුවන් අපේ ආර්ථික කවුන්සිල නියෝජනය කරනවා ඊළඟට අපේ කුසි කර්මාන්තය ගත්තොත් ලංකාවේ කුසි පරිශ්‍රකයන් අලුත් බීජ වර්ග හොයාගත්තු අය කුසි ආර්ථික විද්‍යාඥයින් ගොවි ජනතාවගේ ජීවිතයත් එක්ක ගැටගැලී ඉන්න අපේ නාමල්ල සරත්ල වගේ කණ්ඩායමක් අපේ කුසි කර්ම මේ කවුන්සිල නියෝජනය කරනවා ඒ නිසා අපිට ඒ ආයතන මෙහෙයුමක් තියෙන්නේ සාමික ක්‍රියාවලිය ඒ විතරක් නෙවෙයි අපි ආරාධනා කරනවා මෙරට පුරවිස මේක अभी आयतने पालने करें अपे ज्ञाति अपे हितोत अपे कचर दी ये आयतने भारत मेरा मैं देशपालन पक्ष वाल अभी दिता पार्लिमेंट मैं तीवरने के लिए पार्लिमेंट मैं तीवरने जैग्रहण कलो आरक्षा हम बिंड में आट मुदल मत हम बिंड मिंड में आए पुत आट कृषिकार मे मे आटे आप अनुमान छाया कैबिनेट अंटो के छाया कैबिनेट मुदलने बेसिल गलत है मेरटे मुदल खरुद रवि के लिए दिनों सार्थक ने अपटे इनवा विशेष आर्थिक कौनसिले योजने कंडाय मंक्योत महाचार्य अनिल जयंत महाचार्य जनक कुमार सिंह आचार्य जयरत्न महाचार्य सीता भंडार अपे सुनील हदुर्नि अपे वसंत सोदरे द्रु कंडाय आर्थिक कौनसिल नियोजन करतनी मुदल मत बारगण हेबे मे सामिक कंडाय तमाय पेदग तीन तीर्न गण अब कुशकर्म कमिटो बेलू अरे मापला कुछ विद्यापीठ कुछ आर्थिक विद्या महाचार्य महाचार्य तुम इटत्त अटे बासमती साहल पर्यशन कल होयागत् आचार्य सुमित लंका दिमून बीज पर्यशन कर्लाकेम सार्थक दिमून बीज निष्पात आचार्य धनपाल एवागे में कुशकर्म दीपारमित कालांतर सीताम दीर्घ काल पड़ताम शक्ति मिले मांगकोटे महात्मे अपे नामल अपे सरत्ल मे वे खंडाय नियोजन एक बारगण मे कट्टी तीन गण दुस्तर कुशकर्म पी दुस्तर तीन मे खंडाय अपे अपे अमात्य से मे हिमत सामूहिक क्रियावल माँ कली तनि तनि पुद्गल एक अमात्युरी पत्न ये अमात्युरी आट सहाय दिन पुलवा मुंड खंडाय कपिगोड़ना इतना एक खंडाय सह कच्चा कर तीन गण
तन तीन रटक इसराटे अंडे इन समय अने तेम पाक्षिक वा इतम खंडा इवागे एक विशेष तीन मुखद अवंक मिनसु अदूषित मिनसु मेक विनाशक्रीस तमगे काले तमगे धने तमंगे श्रम स्वेच्छा वेकर मिनस अन्नी मिनस तम गावे इवन इन आर्थिक पीलिवे कंबूरे वेकने चार्टर्ड अकाउंटेंट कंबूरा वेकने इतिहास तुला मट मगे मत के वरदी निवरदी करना देखलाने जनता विमुक्ति पेरमुन हो जाति जन बल वेगे हो पक्षेट मे विन देशपालन पक्ष वलिंग पार्लमेंट उद्गली अरे अभी क्या क्रॉस ओवर करना के हमें अभी हवे अभी देख लीन जावी पे कट्टी जावी पे तैयार या ना अभी तुम गाणीपेत पेर ना के विन देशपालन पक्ष वलिंग पीरी बत्ते हदनो अवस्था तीन देशपालन व्यापार वाल अवस्था एक जाति जन बल वेगी सह ओकिन पक्षातर इकतनी ने हे पक्ष अतृत मंकाली पारधि तन तन पुद्गले हिन्न पुलवा अवंको मेवन दायक सपी एक पोदू का नमीन नमट अरे रिकॉर्ड बलमी एत बात अद्यन तम एम का सिद्धुअ मंगत पहालिंग तेज सल प्रमाण सिद्धवेला उडापिता सले ठीक कुंद मुखदापी तव आंड कदन नवीन तव ही रट पालन उत्साहकर नवीन मेक विन सकर विन सर सूदान मैंने खंडा मिन्नों पुद्गल अभी कनुन लेकर बल कल फल अभी क्या मत आंड्र कुमार गिटी का मुखद අනිත් දේශපාලන පක්ෂවල නායකයින් අනිත් අය ගැන අපිට ඕන තරම් මේ දේශපාලන සංවාද පුවත්පත්වල අන්තර්ජාලයට ගියාම මේ පොඩි කාලේ ඉඳන් මේ දක්වාම ඉතිහාසය තියෙනවා. හැබැයි අන්ඩ කුමාර් දිසානායකගේ මේ ඉතිහාසය හොයාගන්න බැරි වුණා මට ඇත්තටම. ටික. ඉතින් මම ඔබ කැමති නැද්ද මේක මේ ගැන කතා කරන්න? අපි ගම්වල ඉපදුන අය. කොහෙද ඉස්කෝලේ ගියේ ඊට පස්සේ මොකද කළේ? අනිත් අයට ඒව තාවුරු වෙන්නේ. यहगोलो परंपरा देशपालने गलागे ना इतर ये अंत ताता पुता पुता मुनबुरा हिस्ट्री का अभी ऐत गम्मे अभी गमे जनता पीडा दुख वेदना देख पुआ अभी पोड़ काले वे पुआ एक विनाशक्रीम सुंद अभी देशपालने तौरगत्वा काले ममकुड़ा काले मिस्को ले गया सामान्य मम सामान्य पीलिता समर्थना उसस पेल करा उसस पेल पश्चिम विश्वविद्यालय मनादे उसस पेल विषय मम गणित विषय काले विषय हतर तिबुना गणित विषय से मम विश्वविद्यालय तीरना मई जीवित थी वेडी परीक्षित देशपालन मैं मगे वयसिंग और देगट बड़ा वेडी काले विश्वविद्यालय देशपालन मम कल विश्वविद्यालय कल विश्वविद्यालय मनादब विश्वविद्यालय देहधार मम भौतिक विद्या उपाधि भौतिक विद्या उपाधि कौन दबे विश्वविद्यालय दिव्य गतवे देशपालन एक वेडिपुर वेडिपुर देशपालन ये असीरु अवधि एक समस्या असुना मे पास अणु आरंभ तेक्म माव पक्ष नापाय अहिमे उना इवे मविशी पक्ष नापाय नटी उना इन से कंपन अतिबुन मानसिक पीड़ने अतिबुन अपे आलून अपे हितौत अपे ज्ञाति विशाल प्रमाण देशपालन अब अतर तिबुन इन से ओन प्रार्थना कर लोके निर्माण करें कहुमद ये सार्थक हेकिद किल साले हतर दिन थिंग विविध साकच्चा कर पटांगण कहुमद थिंग इनमें बेड़कर तिबुन पश्चिने अणु हतर प्रसिद्ध देशपालन तीर्ण अणुर कहुमद मे जावी पे देशपालन तेक संबंध में मम एक समस्या असु हते पवन इस्कोले काले तम उपल कर्ण काले तम मम मे देशपालन संबंध में संपत् किल हिटिया धन जीवित मतरे इन अणुरी बहुत मे देशपालन संबंध कर
ඉතින් ඔහු අපේ ගෙදර එනවා අපේ දෙමෝපියන් එක්ක ඉතාම සමීපයි මට වගේම අපේ අම්මලා ඔහුටත් ආදරේ ඒ නිසා මම හිතන්නේ අපිට ඔහු වැඩිමල් ඔබට වැඩි ඔව් එහෙන දේශපාලන ඒක ඔහු මට වඩා වැඩිමල් එහෙන අපිට ඇත්තරම තිබුණේ අර දේශපාලන පිළිබඳව මේ ලොකු දැනුමකට වඩා ඒ ඇති වුණු ආත්මීය බැඳීම වුණ අතර තියෙන අධ්‍යාත්මික බැඳීම තමයි මම හිතන්නේ අපි මේ දේශපාලන කැඳවගෙන කැඳවගෙනවට පස්සේ තමයි මේකෙන් අධ්‍යාපනයෙන් ඒ දේශපාලන මහත්වීම ලැබෙන්නේ පක්ෂය ඇතුලේ හැබැයි අපි සම්බන්ධ වෙන්නේ පක්ෂය ඇතුළට එන්නේ දේශපාලන මහත්වීමකට වඩා අධ්‍යාත්මික බැඳීම් අයියා මල්ලි එකට ඉන්නවා අපි අම්මලාට උනත් තිබුණේ අපි අම්මලාට ලොකු දේශපාලන දැනුමක් නැතුණත් එයාට ආදරය කරන්නේ අර තියෙන ලෙන්ගතුකම ඒකට තමයි ඒ නිසා අපි දැන් අපේ දේශපාලන ප්‍රවිෂ්ඨයේ ආරම්භයේ තියෙන්නේ බැඳීම් ප්‍රවිෂ්ඨ උනාට පස්සේ තමයි දේශපාලන මහත්වීම තියෙන විදිහට මම කියන්නේ ඒක තමයි මගේ දේශපාලන සම්බන්ධ වීම ඉතිහාස බලුවත් කියන විදිහට මේ දේශපාලන පක්ෂ ජනතා විමුක්ති පෙරමුණේ ඉහළ පෙළ අය එක්ක ගනුදෙනු කරන්න පටන් ගන්නේ කොයි කාලෙද මම හිතන්නේ ටිල්ලින් සෝදරයා සිරගත වෙලා ඉඳලා 95 දී පමණ නිදහස් වෙලා ඉනවා එතකොට තමයි ටිල්ලින් සෝදරය ඉස්සලම හම්බ වෙන්නේ ඊට පෙර අපි විවිධ කණ්ඩායම් එක්ක අපි වැඩ කරමින් හිටියා කුඩා කණ්ඩායම් එක්ක අපි වැඩ කරමින් හිටියා ඉතින් අපි හිතනවා අපි තමයි පක්ෂ කියලා දැන් ටෙරන්ස් කියලා සහෝදරයෙක් හිටියා ඉතින් ටෙරන්ස් එකටම අපි හිටියේ අපි 5-6 දිනක් එකතුලා ඉතින් අපි හිතනවා අපි තමයි පක්ෂ කියලා මේ තුනේ කමිටු හදනවා දෙකේ කමිටු හදනවා බලමු එළියේ තව පක්ෂයක් තියෙනවා අපි දන්නේ නැහැ අපි හිතනවා අපි තමයි දැන් පක්ෂ කියලා ඉතින් අපි යොමු වැඩ කරමින් හිටියා ඉතින් ඊට පස්සේ තමයි ඇත්තටම මේක විශාලම කාර්යභාරයක් කරේ සෝමන් සෝදරය 1994 දී මේ කුඩා කුඩා කණ්ඩායම් එක්ක සෝමන් සෝදරය වෙනම ගනුදෙනු තියන් හිටියේ හැබැයි මේ කණ්ඩායම් කොතනකවත් සෝමන් සෝදරය මුණ ගැස්සුවේ මොකද ඒ වෙලාවේ මේ සම්බන්ධකම් කොතනක හරි සතුරා ආතේ තිබ්බොත් ඒක විනාශයට මඟ පාදනවා සෝමන් සෝදරය අර එක නූලෙන් එක එක අය ගැට ගහගෙන හිටියා 94 මැතිවරණ තීන්දුව ගත්තට පස්සේ සෝමන් සෝදරය කිව්වා අරයා මෙතෙන්ට ඒ බස් ස්ටෑන්ඩ් එක දිවින පත්‍රය අරගෙන රතු පෑනක් සාක්කුව දාගෙන අන්න යාගීල් හම්බ වෙන්නේ කියලා තමයි පක්ෂ සංවිධාන ජාලය ගොඩනැගේ. ඒතොර තමයි අපි දන්නේ ආරව තවත් කණ්ඩායමක් ඉන්නෝනේ අපි විතරක් නෙවෙයි අපි හුදකලා වෙලා නැහැ කියලා එල්නී. ඊට සපි හතරේ තිබුණ කණ්ඩායමේ පොඩි විවාදයක් ආවා 94 චන්දරේ තරග වැදීමද හොඳද කියලා. ඉතින් සමහර අය යෝජනා කරා තරග වදින්න ඕනේ නැහැ කියලා. මොකද අර එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව බිඳ වැටීම සඳහා අවස්ථාව ලැබිලා තිබෙන එකට බාධා වෙන ආකාරය අපි සිතීමක් යන්න ඕනේ නැහැ. ඊට පස්සේ අපේ දේශපාලන ප්‍රවිෂ්ඨ වෙන්න පුළුවන් කියලා. හැබැයි මා දන්න පරිදි මම ඒ සාකච්ඡාවට සම්බන්ධ වුණේ නෑ මා දන්න පරිදි සෝමන් සෝදරය එක්ක දැඩි ස්ථාවරක හිටියා මේ අවස්ථාවක දේශපාලන ප්‍රවිෂ්ඨ වෙන්න ඕන කියලා ඒ අනුව අපි 94 දේශපාලන ප්‍රවිෂ්ඨ වෙනවා එළියට ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහය දේශපාලන කරන්න පටන් ගන්නවා අන්රට සෝමන් සෝදරය හම්බ වෙනකොට අන්ර කවුද මම දේශපාලන මණ්ඩල නියෝජනය කර මම ඌ හම්බ වෙන්නේ 2006 දී පැරිස් වලදී डिसेंबर मासे सोमसुद्र मुनगही अरमुन फ्रांस पारे मुनगहोट विशेष हेतु विशेष हेतु पार्लिमेंट मंत्री दूर पास वीसा पहासुना मंत्री अमार वीसा ඒ පහසුවත් උපයෝග වුණා ඒ වගේම සෝමන් සෝදරයාව අපිට අර ෆැක්ස් හරහා ටෙලිෆෝන් හරහා තමයි පක්ෂෙ මෙහෙයුවේ ඒකට සමීපව ඔහුගේ අධ්‍යක්ෂීම් ඔහුගේ ජීවිතය ඉතිහාසය අපිට සම්බන්ධ කරගත්තේ තිබුණා ඒ අරමුණෙන් තමයි අපි ඔහු මුණ ගැහෙන්නේ මමයි කිතුලුගද සෝදරේ අපි දෙන්න තමයි ගිහිලා පැනසිදු මුණ ගැහෙන්නේ ඔබ එදා හිතුවද අන්ර කුමාර දිසානායක මම ජයිපේ නායකත්වයට පත් විය යුතු චරිතයක් මම මේ නායකත්වයට යනවා නෑ එහෙම අභිලාෂයක අපේ කාටවත් මම හිතන්නේ මට නෙමෙයි අපි පක්ෂේ කාටවත් තිබුණේ නෑ කියලා මම හිතනවා හැම කෙනාටම තිබුණේ තමන්ට දෙන වගකීම ඒ වෙලාවේ නිශ්චිත පරිදි ඉටු කරන්නේ ඇත්තම ගත්තොත් අපිට මේ වගකීම් අපිට බර වැඩිව තිබුණා නමුත් ඒකේ ඒ සඳහා ශක්තිමත් අධ්‍යක්ෂීම් සහිත මහා පෞරුෂයන් සහිත නායකින් අපිට හිටියා 88-89 මේ නායකින් සියල්ලම වගේ इकने दिनेट सियाल वगे गातने ये युगे अभी पाक्षे पहाल अडी इट पोए तीन तीर गण तेल इट पोए गण तीन तीरना बोके
ඇඟෙන් ක්‍රියාත්මක කරපු අය අපි. අපිට ආපහු දේශපාලන ප්‍රවිෂ්ඨ වුණාට පස්සේ ඒ වගකීම් අපිට බාර ගන්න වුණාම ඒක ටිකක් බරක් වගේ දැනුණා. නමුත් අපි අපේක්ෂා කරේ නැහැ. ඒ මොහොතේදී පක්ෂයේ මුණ දීලා තිබෙන අභියෝග ජයග්‍රහණය කිරීම සඳහා මා වෙත පැවරෙන්නේ කුමක්ද? ඒ පැවරෙන කාර්යභාරය කිරීම තමයි අපේ කාර්ය වෙලා තිබුණේ. එහෙම නැතුව මෙතනින් එහාට පණිනවා මෙතනින් තව උඩට ඉනිමගේ තව පඩියක් නෝන එහෙම බලාපොරොත්තු තිබුණේ නැහැ. ඒ මොහොතේ අභියෝගේ සාර්ථක කර ගැනීම සඳහා මට පැවරි තිබෙන කාර්ය මොකක්ද? ඒ කාර්යය ආකාරයෙන් ඉටු කිරීම තමයි අදත් මම බාර අරන් තියෙන්නේ. එදත් තියෙනවා. නායකත්වයේ හම්බයක් නෙමෙයි. අහම්බයක්ම නෙවෙයි. ඉතින් පක්ෂය ඇතුලේ ඇති වෙච්ච විශාල සංවාදයක් තිබුණා. සෝමන් සහෝදරයා මම හිතන අපේ පක්ෂය අනුමතයෙන් පස්සේ විශාල හැරවුම් ලක්ෂ ඉතාමත් වැදගත් තීන්දුව తీරනවලින් දායකත්ව දුන් සෝමන් සහෝදරයාගේ. නමුත් පක්ෂය ඇතුලේ සාකච්ඡාවක් තිබුණා නායකත්වය අලුත් වෙනසක් වෙන්න ඕනද සෝමන් සහෝදරයා විසින්ම ඒක මධ්‍යම කාර්ය සභාවට ඉදිරිපත් කරා 2014 වසරේදී. ඊට කලින් ඉදිරිපත් වුණා ඇත්තටම. නමුත් අපේ දේශපාලන මණ්ඩලය අපි සෝමන් සහෝදරයට බල කරලා කිව්ව නෑ අයියම තව කාලයක් මේක ඔබවන්න අපිට තාම ඒ බර දරා ගන්න අමාරුයි කියලා. නමුත් එක වෙලාවක සෝමන් සහෝදරයා මධ්‍යම කාර්ය සභාවට යෝජනාවක් කරා නෑ තවදුරටත් සෝමන් සහෝදරයා මත මේ බර තියෙනවට වඩා නව කණ්ඩායමක් අතර මේ බර දෙන්න ඕන කියලා. ඒ අනුව තමයි 2014 වසරේදී මම පක්ෂ නායකත්වයටපත් වෙන්නේ. ඔබ අර පක්ෂයට සම්බන්ධ වෙනකොට කවුද පක්ෂ නායකයා? දීර්ඝකාලීනව වැඩ කරමින් තිබුණා. රැස්වීම තිබුණ තඹුත්තේ. ඉතින් මාමා ආවා තඹුත්තේම රැස්වීමට. ඒ ඇවිල්ලා මාව එක්කන් ගියා ඒ රැස්වීමට. දෙතෙන් තම මරෝන් සෝදරයා එකම සහ දැකලා තියෙන අවසන් අවස්ථාව. එහෙනම් මම රෝන් සෝදරයට මොන ගිහිල්ලා නැහැ. ඔබ ඔහු කියවල පමණයි තියෙන්නේ. ඔව්. ඒ කාලේ අපිට මතකයි 87 88 කාලේ රෝන් සෝදරයාගේ කැසට් පට ආමන්ත්‍රණය කිරීම සංවාද ඒව අපිට දුරස්තෝ ලැබුණා ඒ වගේ. ඒ කාලේ කැසට් පට තමයි ඉතින් අපේ කැසට් පට ඉතින් අර පරණ කැසට් එකක දාගෙන හයියෙන් අහන විදියක් තිබුණා. ඒ අරනකොට ඔහුගේ ජීවිතයත් එක්ක අර සමීප සබත්තාවයක් අපිට තිබුණේ නෑ. අපි තා කුඩා ළමයි කුඩා වගේ කින් දරපු අය. ඒ අරනකොට ඒ යුගයේදී හිම ඇසුරක් අපිට තිබුණේ නෑ. මට පුදුමලකු තිබුණේ නෑ. එදා තරුණෙක් විදියට පක්ෂයට සම්බන්ධ වෙච්ච ඔබ අද පක්ෂ නායකයා. පක්ෂයේ ගමන් මඟ කොතනටද ඔබ ගෙනියන්නේ? මම හිතන්නේ අපිට තියෙනවා අත්හරින්න බැරි වගකීම. එකන අපි ඇස් ඉදිරිපිට අපේ රටේ ජනතාව මේ පත් වී තිබෙන වියසනේ අපි දකිනවා. මම කියන්නේ මිනිස්සු අවුරුදු 500ක් 600ක් ජීවත් වෙලා අවුරුදු 15ක් 20ක් දුක් විඳතර කමක් නැහැ කියන පුළුවන්. හැබැයි අප අවුරුදු 70ක් 80ක් ජීවත් වෙලා ඒකෙන් අවුරුදු 65ක් 70ක්ම දුක් විඳිනවා නම් මොකද ඒ ජීවිතේ තේරුම? ඉතින් අපේ පුරවැසියන්ට මේට වඩා හොඳ ජීවිතයක් ඕනේ නැද්ද? ඔවුන්ට විනෝදය, පවුලත් එක්ක එකට එකතුලා කෑම වේලක් ගන්න, තමගේ දරුවන්ගේ අනාගතය පිළිබඳ සුබ සිහින දකින්න, තමන්ට වාතාශ්‍රය සහිත නිවාසික ජීවත් වෙන්න, පවුලේ කට්ටිය ඔක්කොම එකතු වෙලා මේසෙක රැ කෑම වේලක් ගන්න, එළියට ගිහිල්ලා කෑම වේලක් ගන්න, එහෙම ජීවිතයක් ඕනේ නැද්ද මිනිස්සුන්ට? මම කියන්නේ අපේ රටේ ග්‍රාමීය බහුතර ජනතාවට එහෙම ජීවිතයක් නැහැ. ඔහේ ඉපදෙනවා, ඔහේ මොනව හරි කරනවා, ඔහේ මැරලා යනවා. ඉතින් අපිට ඇත්ත වමනාවක් තියෙනවා. මේ මිනිස්සුන්ට මේට වඩා හොඳ ජීවිතයක් කරන් දෙන්න ඕන. මොකද මගේ ඥාතීන්, මගේ යාළුවන්, අපේ ගම්වල මිතුරන් අපිත් එක්ක හිටපු මේ ජීවිතයද උන් අත්විඳින එක මට තියෙනවා උවමනාවක්. මට වගේම අපේ ව්‍යාපාරත් මේ අයට මේට වඩා හොඳ ජීවිතයක් අපි ආරම්භ දෙන්න ඕන කියලා තියෙනවා. ඒ උවමනාව සාර්ථක කරගෙන යන්න සදයි තමයි මගේ තියෙන ඉලක්කය. ඒ ඉලක්කය අපේ ජීවිත කාලය තුළ අපි සම්පූර්ණ කරනවා කියලා දැඩි විශ්වාසයක් තියෙනවා. සම්පූර්ණ කරන්න බැරි වුණා. පොදු මිනිසුන්ගේ පොදු යහපත වෙනුවෙන් තමන්ගේ ජීවිත කාලේ විශාල ප්‍රමාණයක් වැය කරපු මහන්සි වෙච්ච මිනිහෙක් ඇඩියට මට සතුටින් මැරෙන්න පුළුවන්. 10 ඔබ කිව්වා ජයපේ දේශපාලනය කරන්න අදගෙන හිතලා නෙමෙයි අනාගතය ගැන හිතලා කියලා. ඔබ නායකත්වයේ හොබවන්නේ අනාගතය ගැන හිතලා. නායකත්වයේ අතහරින දිනයක් ගැනත් හිතලා තියෙනවද?
අදහසක් මම හිතන්නේ ඒක තාම මම ප්‍රසිද්ධියවත් කියලා නෑ මගේ අදහසක් තියෙනවා අපිට හැම කෙනාටම වගකීම් අපි 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 අපේ ජීව විද්‍යාත්මක සාධක අපිට බලපාන අපි රෝබෝවරු නෙමෙයි ඒක අවදියක් එනවා අපිට බොහෝ දේවල් වලට උර දෙන්න බැරි වගකීම් බාර ගන්න බැරි අලුත් ලෝකේ තීරුම් ගන්න බැරි නව પરම්පරා විශ්තුම් පැතුම් ආකල්ප තීරුම් ගන්න බැරි අවදියක් එනවා ඒක සාමාන්‍ය ස්වභාවයයි ඉතින් ඒ අවදියේදී අපි දේශපාලනය සම්බන්ධ ඒ කියන්නේ මේ 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 බහුජන දේශපාලනය නමුත් මේක ආශිර්වාද කරන මේකට මේ දේශපාලන විනුවින් අව කරන්න ඕන කාර්යය තමයි අපි ඒ කාර්යය කරනවා හැබැයි නායකත්ව දීම වගකීම් වැනි දේවල් වලින් මම හිතන පහලට යනවා මොකද හැරමිටියෙන් යමින් වාරුව ගාමින් වගකීම් ඉටු කරන්න සුදුසු නැහැ කියලා මම හිතනවා එනිසා ඒක යුගයක් අපිට එයි ඒත් අපි අත්තරින් ලෑස්සි හැබැයි මම කියන්නේ මේ දේශපාලන අත්තරනවා කියන එක නෙවෙයි දේශපාලනේ තියෙන අපේ මරණකම් අපිට ලෙඩෑන්දී ඉඳින් යමක් කරන්න පුළුවන් ද ඒ කාර්යය මේ සත්කාරය වෙනින් කර මේක අපේ ජීවිතේ අපේ අපේ පොදු ජනතාවට අනාගතයක් නිර්මාණය කිරීමේ මහා අපේක්ෂාව තියෙන මෙතන ඉතින් මේක නැති ජීවිතයක් මට තියෙද කියලා මම දන්නේ නැහැ බලය ලැබුණොත් රට හදනවා අනිවාර්යයෙන් මේ ගොඩනැගී යුතුයි වසන්ත මේ රට ගොඩනගන්න බැරි නම් ලෝකෙ ගොඩනගන්න පුළුවන් රටක් නැහැ මම දන්නේ නැහැ මොකද්ද මේක තියෙන ප්‍රශ්නේ මේ අපිට අද ඇති වී තියෙන ව්‍යසනය ස්වභාවික ව්‍යසනයක ප්‍රතිඵලයක් නෙවෙයි අපේ පාලක කණ්ඩායම්සින් ඇති කරලද ව්‍යසනයක් තෙතමනයක් නැති දැක්මක් නැති තණ්හා අධික අධි පරිභෝජනවාදී ධනෙ ක්‍රස් කර ගැනීම එකම අභිලාෂයට බවට පත් කරගත්තු වරප්‍රසාද භුක්ති විඳීම සමාජයට වඩා උඩින් ඉන්න නායකයන් බවට ඒත්තු ගැනීම සඳහා නේද ජීවිත දේශපාලනයම කරගත්තු මජර කණ්ඩායම මේ රට විනාශ කරා උන්ගේ නතරමට කේන්තියක් තියෙනවා මේ විදිහට අද අපි අම්මලා තාත්තලා බෙහෙත් නැතුව ලෙඩදී මේ දෙන්න ඕනේ නැහැ අපේ දරුවා පාසල ගිහලා කලන්තල්ලා වැටෙන්න ඕනේ නැහැ අපේ තරුණිය විවාහ මේ 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 විවාහ වීම අපේක්ෂාවක් තිබුණා විවාහ වෙලා ජීවත් වෙන්න කොහොමද කියලා කල්පනා කරන්න ඕනේ නැහැ අලුත් විවාහ වෙච්ච දරුවා අලුත් විවාහිත තරුණයා තරුණිය නේද වෙන් වෙලා රට යන තත්ත්වයට පත් වෙන්න ඕනේ නැහැ විශාල ව්‍යසනයකට අගාධයකට මේ පාලකයා මේ රට පත් කරා එනිසා අපිට තියෙනවා සත්කාරයක් අවංක කාර්යයක් ඒක ඇවිල්ලා ව්‍යාජයක් නෙමෙයි මදාම කෙනා දුප්පත්කම අපිට ෆැෂන් එකක් නෙවෙයි දුප්පත්කම ෆැෂන් එකක් නෙවෙයි ආරෝපණයක් නෙවෙයි අපි අපේ රටේ මිනිස්සුන්ට මේට වඩා හොඳ ජීවිතයක් ලබා දීම වෙනුවෙන් මේක වෙනස් කිරීම කියන දැඩි අධිෂ්ඨානකිත මේ දේශපාලනය කරනවා ඒ නිසා මේක වෙනස් කරමු ඒ පිටවන් සැකයක් තියලා කොළ අලියා කියලා ඔබට දැන් යථාර්ථය මොකද කියලා තීරණය ඇයි එහෙම උනේ කියලා ඔබ හිතලා තියෙනවා මම හිතන්නේ විරුද්ධ දේශපාලන පක්ෂ කඳවුරු අපි විවිධ ආකාරයෙන් ලේබල් කරනවා ඕන්ට විශාල මාධ්‍ය බලයක් තිබුණ වෙලාවක විශාල ජනපදනමක් තිබුණ වෙලාවක ඒ නිසා ඒගොල්ලන්ට ඕනෑම මතයක් එක පැල කරන්න පුළුවන්කම සීසරින් සත්කම් කරන දොස්තර වඳ දොස්තර කියලා ලේබල් කරන්න පුළුවන් සමාජයක් ඒගොල්ලෝ නිර්මාණය කරගත්තා මාධ්‍ය බලය සමාජ පදනම ඇඳුම් මැන්දාම වඳ වෙනවා කියලා ඒක කාන්තාවක් ඇඳුම් මැන්දාම වඳ වෙනවා කියලා මගේ ජීව විද්‍යාත්මක කොතනකවත් සත්‍යයක් නෙමෙයි විද්‍යාත්මකත් හැබැයි ඇඳුම් මැන්දාම වඳ වෙනවා කියලා මතයක් ගොඩනැගුවා මටත් මතක ගොඩනගන රතුවලිය කියලා. කොළද නේ රතුවලිය කියලා. හරි විවිධාකාරي මම හිතන ගොඩනගනවා. ඉතින් මොකද වෙලා තියෙන්නේ ඒගොල්ලන්ට ඉතාමත් ප්‍රබල මාධ්‍ය බලයක් තිබුණා. ඒක පිළිගන්න සමාජ පදනමක් තිබුණා. ඒක ඇස්සේ විවිධ වැරදීවල් ගොඩනගන සමත් වුණා. හැබැයි ඉතිහාසය ඉතින් අපි ඔප්පු කරලා තිබෙනවා. නේද රතුවලි කියලා කෑගහපු අය මොකද වෙලා තියෙනවද? ජනාධිපති හොඳම අලියා තියාගෙන අගමැති මහින්ද නේද දිදේස් වාඩිලා දාණ්ඩුවක් කරනවා. ඒ නිසා කාලයේ විසින් අපි නිවර්දි කරලා තියෙනවා. අවසන්. අවසන් බොවිස්දී. හමුවෙමු. එන හමුවෙමු ආපහු. හොඳයි. අපි තවත් වැඩසටහනකින් හමුවෙමු. Ten questions.